අයවවන් සුබ සන්ධ්‍යාවක්. රටේ දේශපාලනය නිරන්තරයෙන් උණුසුම් වනවා. අපේ රටේ දේශපාලනය වෙනදාට වඩා මේ දිනවල උණුසුම් වනවා. ඒ උණුසුම් වීමට ප්‍රධාන කාරණය අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වීමට නියමිත මහමැතිවරණය. මහමැතිවරණය නිසාවෙන් උණුසුම් වන අපේ රටේ දේශපාලනය සහ ඉදිරි මහමැතිවරණය ගැන අදත් අපි සූදානම් කතා කරන්න. මේ බලය සජීවී දේශපාලන සංවාදය. අද බලය සජීවී දේශපාලන සංවාදය බොහොමත්ම සුවිශේෂයි. ඇයි සුවිශේෂ කියන කාරණය හඳුන්වා දීමෙන් අනතුරුව ඔබට පසක් වේවි. අපි හඳුනා ගනිමු අද බලය සජීවී දේශපාලන සංවාදයට එක්වන්නේ කවුරුන්ද කියන කාරණය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අපි ආරාධනා කරා මහනුවර දිස්ත්‍රික් අපේක්ෂිකා ශාන්තිනී කෝණ්ඩාගේ මහත්මියට. අයබවන් සුබ සන්ධ්‍යාවක්. श्री लंका पोदुजन पेरमुना नियोजन कर्मी अपनी आराधना कला गाल डिस्ट्रिक्ट अपेक्षिका गीता कुमारसिंह महात्म्य सामग्री जनबल वेगे नियोजन कर्मी अपने आराधने मातले डिस्ट्रिक्ट अपेक्षिका रोहिणी कविरत्न महात्म्य අපගේ අවසන් නියෝජනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අපි ආරාධනා කරා ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂිකා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ෆර්නාන්දුපුල්ලේ මහත්මියට. අයබෝවන් සුබ සන්ධ්‍යාව. රටේ දේශපාලනය විවිධාකාර වූ මාතෘකා ඔස්සේ උණුසුම් වුණා. පසුගිය දින කිහිපය තුළ ගෙවුණු හෝරා 24 තුළ මේ උණුසුම විවිධ මාතෘකා ඔස්සේ දිගහැරුණා. අපි අවධානය යොමු කරමු දේශපාලන වේදිකාව උණුසුම් උනේ ඇයි කියලා බලන්න. हनीमून කාලේ තියෙන්නේ මාස 3යි. හැබැයි මේ ආණ්ඩුව හනිමූන් කාලේ සිටම මේක අනාගෙන තියෙන්නේ. එම නිසා 113 ඒගොල්ලන්ට ගන්න බෑ. එකම විකල්පය තියෙන්නේ ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ආරාධනා කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට ආණ්ඩුව හදන්න කියලා. දැන් එක්සත් ජාතික පක්ෂය හරියට දේවාලෙට ගිහිල්ලා ගහපු පොල් ගෙඩියවා. 4ට 5ට කැඩිලා රවිගේ පළුව එක පළුවක්, ක්‍රියාවිරහිත වෙච්ච දුරකථනයක් තව පළුවක්, බඳුන් කරේ හොරු ටික එක පැත්තක, හොරකම බඳුන් කරේ උනේ නෑ කියලා පොත් ලියපු සුජීව සේනසිංහලා අනිත් පැත්තේ ෆුට්නෝට් කල්ලිය තව පැත්තක අපිට හිටිය മന്ത്രിවරු පහුගිය කාලේ 6 දෙනෙක් අයම් පහක්ම ඉල්ලන්නේ සමගි ජන බලවේගයෙන් ඔර්ලෝසෙන් සමාවෙන්න දුරකටකින් කියන්නේ මේ අවස්ථාවේ කියන්නේ සාමාන්‍යයෙන් කියනවා කනකොක් සුද පේන්නේ ගිලනකොට කියලා. ඒ වගේ සජිත් ප්‍රේමදාස කියන්නේ කවුද කියන එක හරියටම පෙන්නුවේ විපක්ෂ නායක වෙලා ජනාධිපති අපේක්ෂක වුණාට පස්සේ. නිකන් හිස් වචන ගොඩක්. මගේ ආදරණීය සදාදරණීය පියාණන් කියා පොඩි උණු කියනවා. MCC කිවිසුම ගැන හොයන්න පත් කරපු මේ කොමිටිය ගැන අපිට විශ්වාසයක් නැහැ. මොකද මේක ආණ්ඩුවේ මතය තහවුරු කරන්න තමයි කොමිටිය අය කටයුතු කරන්නේ. ඒ කාලේ කිව්වේ මේක ඉරලා දානවා, දැන් අධ්‍යයනය කරනවා කියනවා. අපි යක්කෝ හොඳට අඳුරනවා MCC නෙමෙයි මොන කිවිසුම් ගෙනාවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ පරණ පතෝලය වගේ නෙමෙයි කොන්ද කෙලින් තියෙන ජනාධිපති කෙනෙක් නිසා ඇමරිකාව නෙමෙයි තූතුකුඩියෙන් ගෙනාවත් ඒවට අස්සම් කරන්නේ නැහැ. දැනටමත් MCC කාර්යාලය පවත්වන්නේ නැහැ. MCC කාර්යාලය ඉවත් කිරීම සඳහා බල කරන්නේ. මා දැක්කයි කොමිෂන් පස්සේ කිව්ව අස්සම් කරන්නේ නැහැ කියලා. මහජන අදහස් විමසනවා කියලා. මේ MCC කිවිසුම අත්සන් කරන්න යනවා. අත්සන් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ. මේ ආණ්ඩුව ඇතුලේ තමයි හිටියේ. රනිල් හාමුට ඒ තරම් කීකරුණු අනුග දිසානායක. අද මේ ආණ්ඩුවට විරුද්ධව කල් ගහන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ක්‍රමයටම ගියොත් 103ක් ඇති වෙන එක තමයි වොන්ට සිද්ධ වෙන්නේ. දැන් මේ මුදල් හම්බෙන්නේ භාණ්ඩාගාරයකට. නැත්තම් කාගේවත් පෞද්ගලික ගිණුම් වලට නෙමෙයි. සත්‍යාතිගේ සංවිධානය UN එකෙන් අයින් වෙන්න පුළුවන් නම් මේ MCC කිවිසුම හොඳ නැත්තම් මේ රටට ඒවා අයින් කරන්න. එක්සත් ජාතික පක්ෂයේ කුණු මොන හරි ගෑවිලා තියෙනවා නම් ඒ කුණු ගොඩම ඉන්න රනිල් වික්‍රමසිංහ උඩුකුයි. රවි කරුණායක දයාගමගේ වජිර මේ වන්දන අකිල පකිල සාකල ඔක්කොම ඉන්න එතන. සෙට් එකම අපි විශ්වාස දෙනවා. කුඹරක් කොටාගෙන මොන හරි ගොයි බලක් බලාගන්න. එක්සත් ජාතික පක්ෂයේ එක්තරා පිරිසක් කොන්ත්‍රාත්තුවක් කළා මහින්ද රාජපක්ෂව අගමැති කරන්න. ඒකේ බලය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ යම් කණ්ඩායමක්. ඒ නිසා ඒයින් පැහැදිලි ඔවුන් කොතනද ක්‍රියා කරන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම මේ වෙලාවේ බලහත්කාරකම් කර മന്ത്രിවරුන්ට අල්ලාස් දීදී മന്ത്രിවරුන් බය කර මැතිවරණ ව්‍යාපාරය යෙදෙනවා. තමන්ට ගමේ බලය නැති බව දැනගෙන ඔය හැම චරිතයක්ම චරිතුනේ එක්සත් ජාතික පක්ෂයේ හින්දා උත්තරීකාරී මණ්ඩලයේ අතුලේදී අර කරඬුව ගෙනියන අලියා එක්ක ඉන්නවා. ගමට ගියාම වල් අලියා එක්ක ඉන්නේ. මේක මහින්ද මහත්තයා කියලා තියෙනවා. දැන් අපිට බෞද්ධය ගන්න ප්‍රශ්නයක් නෑ. අපිට රනිල් මහත්තයා ගෙනා හැරිය දුරු කර ගන්න පුළුවන්. මේ වෙලාවේ අලියට ඡන්ද දෙන කවුරු හරි එක්කෙනෙක් ඉන්නවනම් එයා මහින්ද මහත්තයාට උදව් කරන කෙනෙක් හැටියට නම් මට නම් තේරෙන්නේ. ඒගොල්ලන්ට බලයක් අල්ලන්න බැරි නිසායි මේ වගේ දේවල් කතා කරන්නේ. මේ පොඩි ත්‍රිවිල් පක්ෂයකට ඔච්චරම වෙලා දීලා තියෙන්නේ. අපි පොහොට්ටුවත් එක රජයේ බලය ගන්න හදන්නේ රටට සිතක් කරන්න. පස්සේ දැන් පස්සේ අපි සිරිකොතට ගිහිල්ලා හොඳ තොইলයක් නඩලා පෙරේතය කුම්බාණ්ඩෝ ටික එලෝලා ඒ පක්ෂයේ නායකත්වයේ ඒ අලියාගේ හෙඬුව අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට බාර දෙනවා. මෙන්න මේ විදිහට තමයි පසුගිය දින කිහිපයේ මැතිවරණ වේදිකාව උණුසුම් වුණේ විවිධ කරුණු කාරණා හේතුවෙන්. බලය සජීවී දේශපාලන සංවාදයේ සංවාදාත්මක දෙවනි වටයේදී ඔබට හැකියාව ලැබෙනවා දුරකථනය ඔස්සේ අපේක්ෂිකාවන්ට ප්‍රශ්න යොමු කරන්න, ඔබගේ ප්‍රශ්න රටේ ප්‍රශ්න යොමු කරන්නට. මම මතක් කරන්නම් දුරකථන අංකය 0112 444 555 0112 444 555 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා සංවාදාත්මක දෙවනි වටේ ප්‍රශ්න යොමු කරන්න. අපි සංවාදයේ ආරම්භ කරමු. මුලින්ම ශාන්තිනී කොංගහගේ මහත්මිය දෙසට යොමු වන්නේ චෝදනා කිහිපයක් සමගින් මේ වන විට මේ එක්සත් ජාතික පක්ෂයේ කුණු රොඩු ටික විතරක් රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වෙලා තිබෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේම හිටපු උදවිය චෝදනා කරනවා. අපි එතනින් ප්‍රවේශයක් ලබා ගනිමු. ඔව් අපි දැක්ක දැන් ප්‍රථමයෙන්ම මම හිරු නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. බලයේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තුමියන්ලා තුන් දෙනෙක්ම ගීත කුමාරසිංහ මැතිණියවත් මම හිතන්නේ මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට තමයි මම හඳුන්වන්නේ. පාර්ලිමේන්තුවෙන් පිටත කෙනෙක් හැටියට මට ආරාධනා කිරීම පිළිබඳව විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට එඬ ඉන්න කාන්තාවන්ට කරපු ලොකු ගෞරවයක් හැටියට මා සලකනවා. ඒකට ස්තුතිවන්ත වෙනවා හිරු නාලිකාවට. හොරු ඒකනේ දැන් කියන්නේ මං හිතන්නේ මේ දේවන්නාවට යන 225ම දේවන්නාවේ ගිල්ලවන්න ඕනේ කියලා. හොරු කියලා කවුද මේ කියන්නේ දැන්? එතනට ගියාය තමයි මේ හොරු කියලා කියන්නේ. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ළඟ දැන් ඉන්නෙත් හොරුලු, ඉස්සෙල්ලා හිටියෙත් හොරු කියලා කියනවා. ඉතින් මේ කියන්නේ කවුද කියන එක පිළිබඳව මම හිතන්නේ විශේෂයෙන්ම ජනතාව අවබෝධ කරගනීවි. ජනතාවට වැඩක් නැහැ මෙතනට ගිහිලා ඉන්නේ හොරුද එහෙම නැත්නම් උපාසක මහත්තුරුද උපාසක මහත්මීන්ද කියලා වැඩක් නැහැ. ජනතාවට තියෙනවා ප්‍රශ්න රාශියක් निराකරණය කරගන්න. ඒ නිසා පාර්ලිමේන්තුවට මේ ගිහිලා ඉන්න අයත් පාර්ලිමේන්තුවට යවන්න බලාපොරොත්තු වෙන අයත් පිළිබඳව ජනතාවට තියෙනවා ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නවලට උත්තර සපයා ගැනීම තමයි මම හිතන්නේ මහජනතාව බලාපොරොත්තු වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට අපේ ශ්‍රී ලංකාව තුල විශේෂයෙන්ම මම කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ හොරුබෝ කරපු පක්ෂයක් නෙවෙයි. මේ එක්සත් ජාතික පක්ෂයට අලුතෙන් ආපු අය විශේෂයෙන් මේකෙන් පන්නරය ලැබපු අය එක්සත් ජාතික පක්ෂයේ තුල හැදුන වැඩුන අය මං හිතන්නේ මේ පක්ෂයේ පිළිබඳව මෙහෙම කතා කිරීම තුල මේ එන ඉදිරි මැතිවරණයේදී ඒ අයට ලබාගත හැකි ප්‍රතිඵලය ලැබෙවි. අපි දැක්කා මීට ප්‍රථම විවිධ වූ අවස්ථාවන් වලදී කතා කෙරුවා චරිත පිළිබඳව. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ චරිතයේ ඉඳලම කතා කෙරුවා මේ දේශපාලන චරිත මොන විදිහටද ගොඩනැගිලා තියෙන්නේ කියලා. අද මේ අවස්ථාව වෙනකොට අපි ඉන්නේ මේ මැතිවරණයට මුහුණ දෙන්නේ අලුත්ම රටාවක් තුල COVID-19ත් එක්ක රට වැටලා තියෙන තත්වය, ඒ වගේම අද පවතින ආර්ථික පසුබෑම තුල කෙසේද අපි මේ මැතිවරණයට මුහුණ දෙන්නේ කියලා. ඒ නිසා මේ මැතිවරණයේදී විශේෂයෙන්ම මම හිතන්නේ නව ජනාධිපතිවරයා මාස 6ක 8ක වැනි කාලයක් තුල මේ රටේ වැඩ කරපු ආකාරය පිළිබඳව මම හිතන්නේ හරි අවබෝධයක් ඇතුව ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න හැකියාව ලැබෙයි කියන එක මම විශ්වාස කරනවා. බොහොමත් ස්තුතියි. අපි ප්‍රවේශයක් ලබා ගන්නේ පළමු වටයේදී. ඊළඟට එමුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය වෙතට. අදහස් දැක්වීමේදී අදහසක් මතුවෙනවා. මහින්ද රාජපක්ෂ මහතා බලය තහවුරු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක එකතු වෙයි කියන කාරණය. අපි එයින් ප්‍රවේශයක් ලබා ගනිමු. මම හිතන්නේ එහෙම එකතු වීමක් ගැන හිතන්න පුළුවන්ද කියන එකයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. මොකද ඒගොල්ලෝ කැඩිලා බිඳිලා ගිය කට්ටිය තම තමන්ගේ ආරක්ෂාව පිණිස නොයෙක් කතන්දර කියනවා ඇති. නමුත් මට කියන්න තියෙන ඊට වඩා හුඟක් වැදගත් දේවල් තියෙනවා කතා කරන්න. මදුෂාන් ඔය දන්නවා අපි ඉන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ අභියස. මේක එක විදිහකින් හරි අභියෝගාත්මක මැතිවරණයක් වෙනදා තිබිච්ච මැතිවරණ වගේ නෙවෙයි මේක මේකෙදි අපිට සිද්ධ වෙලා තියෙන්නේ පහුගිය කාලේ මුළු ලෝකෙම බිහිතියෙන් ඇලලිච්ච කොරෝනා කියන ඒ වෛරසය නිසා මුළු ලෝකෙම මිනි කඳු ගොඩ ගැහෙන තත්යකට පත් වෙද්දී අපේ රටේ රණවිරුවන් ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලු දෙනා විශේෂයෙන් අපේ සෞඛ්‍ය ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ සියලු දෙනාම එකතු වෙලා අපේ රටේ නායකයින් ඒ කියන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමා මේ සියලු දෙනාගේම එකමුතුවෙන් කොරෝනා වසංගතය අපේ රටින් දුරලලා තමයි අපි මේ පාර්ලිමේන්තුවකට දැන් ඡන්දයක් තියන්නේ. මේ කාලෙදී මේ ඡන්ද කාලෙදී වෙනදා විදිහට වඩා වෙනස් විදියකින් අපිට ඡන්දයට ඉදිරිපත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි දන්නවා පහුගිය කාලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් හැටියට මට කියන්න පුළුවන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු මැතිවරණ ප්‍රාදේශීය සභා එවැනි සියලු මැතිවරණ විශිෂ්ට ජයක් අරගෙන පෙන්නුම් කරලා තිනවා. ඉතින් මම හිතන්නේ මේ පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් තියෙන සියලු දෙනාටම මානසික තත්ත්වයක් තියෙනවා ජයග්‍රාහී මාවතක මානසික තත්ත්වයක් තියෙනවා මේ ජයග්‍රාහී මානසික තත්ත්වය තුල මං හිතන්නේ මොන විදිහේ අභියෝග තිබුණත් අපිට මේක ජයග්‍රහණය කරා යන්නට ඔබතුමීට තව විනාඩික කාලයක් තිබෙනවා නමුත් අපි මේ ජයග්‍රහණය කරා යන ගමනේදී මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ බලුත් අපිට අපි මහා සංවර්ධනයකට ගැන පෙරනිමිති තියෙනවා. ඒ වගේම වගා සංග්‍රාමයක් ඇති කළ මේ රටේ පහුගිය කාලේ ඒ භයානක කාලයේ පවා මිනිසුන්ව ඒ තුලට යොමු කරලා රටේ ජනතාවට ඒ කුෂිකාර්මික වටපිටාවක් ඇති කරලා ඒ තුලින් ලබාගත නව පන්නරයකින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනතාවට අලුත් යුගයක් එහෙම නැත්නම් අතිගරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමා හිටපු අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමගේ මේ සියලු දෙනාගේම සංකල්ප අනුව අපිට ඉදිරියේදී බොහොම වාසනාවන්ත රටක් සහ සෞභාග්‍යයෙන් පිරි රටක් ඇති කර ගන්නට සියලු හේතු තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේකට කාවවත් එකතු කර ගැනීමට අවශ්‍යතාවයක් කාටවත් තියෙන්නේ. අපි අවසන් කරමු මන්ත්‍රීතුමිය. මේ වගේ එකතු කරගන්න නම් අවශ්‍යතාවයක් නැති බවයි අපි දන්නේ. බොහොම ස්තුතියි අවස්ථාව රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියනේ ඔබතුමියද මේ ඔබතුමිය සමගම කලක් පාර්ලිමේන්තුව නියෝජනය කරපු පිරිසක් දැන් චෝදනා කරනවා ත්‍රිවිල් පක්ෂ කියන තැනට ලඟු කරනවා. අපි එතනින් ප්‍රවේශයක් ලබා ගනිමු. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බලේ වැඩසටහනට ඒකට උත්තරයක් දුන්නොත් ඒක කෙටියෙන්ම කිව්වොත් සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බිහි කරපු දරුවෙක්. කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්ත තීරණයක් අනුව පෙරමුණක් විදිහට අපි සමගි ජන බලවේගය හැදෙන්නේ. ඒ නිසා ඒ ගැන කතා කරන්න තව අවශ්‍ය නැහැ. දැන් ඒ ගැන හොඳට සමාජයේ දැනුවත්. ඉතින් මම කියන්න ඕනේ දින කීපයකින් තීරණාත්මක මැතිවරණයක් පවත්වන්නට තියෙනවා. තව මාසයයි දවස් 3ක් විතර. අපි දකිනවා හැම වෙලේම ආණ්ඩු බලයේ මේ අද අරන් ඉන්න පොදුජන පෙරමුණ මැතිවරණ ඉතිහාසයේ තුල බලය ලබා ගන්න ඕනෑම දෙයක් කරනවා. මම කරුණු හතරක් මේ වෙලාවේ පෙන්වන්න යනවා. එකක් තමයි හැම වෙලෙම වර්ගවාදය ඉස්මතු කරනවා. දෙක ආගම් අතර ભેදය ඇති කරනවා. තුන තම පාක්ෂිකයන්ට පමණක් රජයේ මගින් ලබා දෙන ප්‍රතිලාභ වරප්‍රසාද ලබා දෙන්නට කටයුතු කරනවා. ඒත් එක්කම රාජ්‍ය සේවය එහෙම නැත්නම් අධිකරණය නීතියේ ස්වාධිපත්‍ය බිඳහෙලලා තමන්ට ඕන ආකාරයට නතු කර ගන්නට කටයුතු කරනවා. අදත් මේ හතර ඒ විදිහටම ක්‍රියාත්මකයි. එක එක ගැන මම විස්තර කරන්නම්. වර්ගවාදය ගත්තොත් එහෙම කරුණු හතරක් යටතේ මම පැහැදිලි කරනවා. එකක් සැකය ඇති කරලා තියෙනවා මිනිස්සු අතරේ මුස්ලිම් දෙමළ සිංහල මේ සියලු දෙනා අතරේ එක එක්කෙනා අතරේ සැකයෙන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඊළඟට අවිශ්වාසය ඇති කරලා තියෙනවා. අල්ලපු ගෙදර ඉන්න අනික් ජාතිකයා අනික් ආගම අදහන මිනිස්සයා ගැන අපි අවිශ්වාසයෙන් බලන තත්ත්වයක් අද රටේ ඇති කරලා තියෙනවා. ඊළඟට බියෙන් ජීවත් වෙන්න හදලා තියෙනවා. ඒ වගේම වෛරයෙන් මිනිස්සු අතරේ ඇති කරලා තියෙනවා. මෙන්න මේවා විශ්වාස කරන්න හේතු සමාජගත කරනවා. මෙන්න මේවා පිළිබඳව ජනමාධ්‍ය තුල දැඩි පාලනයකට ලක් කරලා අද ක්‍රියා කරනවා කියන එක මම කියන්න ඕනේ. ආගම් අතර බේවිදේ ඇති කරලා මහා සංඝ රත්නය අතර ભેද බින්න ඇති කරලා සංඝ සාමාජීය නැති කරලා කටයුතු කරන්න අද රජයේ කටයුතු කරනවා කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනේ. ඊළඟට පක්ෂග්‍රාහී වීම දැන් අර ඉස්සලා කිව්වා කොරෝනා කාලේ කරපු දේවල් ගැන කියලා. අපි දැක්කා ජනවාරි මාසේ මේක නැති වෙනවා කිව්වා. අපි ජනවාරි මාසේ මේක කීවා මෙහෙම දෙයක් එනවා ලෝකෙ මෙහෙම දෙයක් තියෙනවා මෙන්න මේකට කටයුතු කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා. පෙබරවාරි මාසේ කිව්වා මුව ආවරණ ගැන අපි කතා කරා කලින්ම. නමුත් මීට තවත් විනාඩියක් කාලයක් රුපියල් 5000 ආධාර දුන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයන් හරහා. එතකොට කොයි රටේද බඩගින්නට දේශපාලනය ගෙන්න ගන්නේ? ඛණ්ඩ දෙයක් ඕන කෙනා දෙයක් ඉල්ලනකොට ඔයා මොන පක්ෂයද කියලා අහන තැනකට ආවා. ගස් නගින මිනිස්සයා, එහෙම නැත්නම් ගෙඩි කඩන මිනිස්සයා, එහෙම නැත්නම් අපේ මේසන් බාසුන් නැහැ. ඒ අය අරගත්තාම ඒ අයගෙනුත් ඇහුවා. ඒ අයගේ වැඩ නතර වෙලා තිබුණේ. ජීවන වෘත්තිය ගෙනියන්න බැරුව තිබුණේ. ඒ නිසා ඒ අයගෙනුත් අහලා මොන පක්ෂයේද කියලා අහලා තමයි රුපියල් 5000 දෙන්න කටයුතු කරේ. ඒවා අපි අස්පනා අපිට දැක්ක ඒවා. අපි අවසන් කරමු. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගත්තොත් රජයේ සේවයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඊළඟට ඒව අකර්මණ්‍ය කරන්න උත්සාහ කරා මැතිවරණ කොමිසමට ප්‍රශ්න ඇති කරා. අපි ඒව දැක්කා. අපිටත් මැතිවරණ කොමිසමත් එක්ක ප්‍රශ්න තියෙනවා. මොකද අද මැතිවරණේ හංගගෙන කරන්න වෙලා තියෙන තප්පරයක් දෙන්න. ඊළඟට සිවිල් සේවය එහෙම නැත්නම් අද රාජ්‍ය පරිපාලන සේවය කියන එක විශ්‍රාමික නිලධාරීන් අපි හමුදා නිලධාරීන් අපි ගරු කරනවා. නමුත් සිවිල් සේවයේ තනතුරු දරන්න හමුදා නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් අපිට ගැටලු තියෙනවා. හතරවෙනි කාරණාව දිහා බැලුවාම රට අංශ 4කින් පිරිහිලා තියෙනවා. ඒක එකක් කිව්වොත් රට ප්‍රජාතන්ත්‍රවාදී අපි දෙවෙනි රටේදී සංවාදාත්මක වටේදී කතා කරමු. කාලය අවසන්. අපරය ඉවර කරනවා. රටේ ආර්ථිකයේ විශාල අර්බුදයක, රටේ නීතිය හා සාමය අනතුරක, ඒ වගේම සංහිඳියාව අද අනතුරක වැටලා තියෙනවා කියලා කියනවා. බොහොම ස්තුතියි ඔබතුමීට. පළමු වටේ අවසන් අවස්ථාව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය චෝදනා කිහිපයක් එල්ල වෙනවා. මේ රටේ සමගිය නැතිවීම, ආර්ථික දුෂ්කරතා ඇතිවීම, මේ දේශපාලන අරමුණු වෙනුවෙන් සාමාන්‍ය ජනතාවට සහන සැලසීම, මේ සියලු කටයුතුත් එක්ක අංශ කිහිපයක් යටතේ චෝදනා කිහිපයක් එල්ල වෙනවා. ඔව්. මදුශාංක මම මුලින්ම හිරුනාලිකාවට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මටත් ආරාධනා කිරීම පිළිබඳව. මගේ මිතුරිය චෝදනා හතරක් අපිට එල්ල කෙරුවා. මං හිතන්නේ මේ විශේෂයෙන්ම පාක්ෂිකයන්ට පමණක් ප්‍රතිලාභ දෙනවා කියලා කිව්වා. දැන් මේ රුපියල් 5000 දෙනකොට කිසිම කෙනෙක් ඇහුවේ නැහැ මේ මොකද්ද පක්ෂය කියලා. හැබැයි සුදුසුකම් තිබුණා, චක්‍රලේඛ යවුවා, බොහෝ ඒවා ලිහිල් කෙරුවා. පවුල් වලට, අනුපවුල් වලට, විශේෂයෙන්ම සමෘද්ධි පොරොත්තු ලේකනේ හිටපු, ආබාධිත පොරොත්තු ලේකනේ හිටපු වැඩිහිටියන්ට, ඒ වගේම තමයි එදිනදා ජීවිකාව කරගෙන පුංචි ව්‍යාපාර කරන ඒ සියලුම දෙනාට පක්ෂ ભેදයකින් තොරව සියලු දෙනාටම දුන්නා. හැබැයි අපිට මතකයි ආණ්ඩු සමයේ කොහොමද සමෘද්ධිය දුන්නේ කියලා. ප්‍රසිද්ධියේ ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වා අපේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කිසි දෙයක් ලැබිලා නැහැ. ඒ නිසා අපි පාක්ෂිකයන්ට දෙනවා ලක්ෂ 6කට කියලා. එතුමා ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ කිව්වා. ඒතර සමෘද්ධිය දුන්නේ කොහොමද කියන එක අපි දන්නවා. ඒතර සමෘද්ධිය දෙන්න එදා එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක මගේ ආසනයේ සංවිධායක තුමියගේ ගෙදර ගෙනල්ලා තමයි සියලු දෙනාට සමෘද්ධි ප්‍රතිලාභ දුන්නේ. එතකොට ඒක පක්ෂාග්‍රාහී නෙමෙයිද කියලා මට අහන්න ඕන මගේ හිතවත් මිතුරියගෙන්. ඒ වගේම තමයි එතුමිය කතා කරව අධිකරණයේ බිඳ වැටිලා ස්වාධීනත්වයේ බිඳ වැටිලා කියලා. අධිකරණයට ඇඟිලි ගැහුවේ කවුද? පහුගිය කාලේ හඬපට ඇහුවනම් එක්සත් ජාතික පක්ෂයේ අපේ හිටපු අමාත්‍ය රංජන් රාමනායකට විරුද්ධව විශාල ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් වුණා. කොහොමද අධිකරණයට මැදිහත් වුණේ? තමුන් කොහොමද ප්‍රොමෝෂන් දෙනවා කියලා විරුද්ධවාදීන්ට, විරුද්ධ පක්ෂයේ ඉන්න අයට මඩ ගහලා, විරුද්ධ පක්ෂයේ ඉන්න අයට නඩු හදලා ඔවුන් ඇතුළට දාන්න හැදුවේ, තමුන්ගේ හිතවත් අයව බේරගන්න හැදුවේ. ඉතින් ඒවා මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ. ඒ අධිකරණයට කොහොමද ගිය ආණ්ඩු කාලේ ඇඟිලි ගැහුවේ කියන එක. අධිකරණයේ ස්වාධිපත්‍ය සම්පූර්ණයෙන් බිඳ වැටුණා. ප්‍රොමෝෂන් ගන්න එකිනෙකා පස්සේ යන තත්ත්වයට අපි ස්වාධීනයි කියලා බෝඩ් එක ගැහුවට මදි. ඒ ක්‍රියාදාමයේ ස්වාධීන නැත්තම්. ගරුතර මහා සංඝ රත්නයේ හැල්ලුවටපත් කිරුවේ අපි නෙමෙයි. මෙතුමියන්ලාගේ ජේෂ්ඨ අමාත්‍යවරේ මංගල සමරවීර ඇමතුමා තමයි මේ හැල්ලුවට ලක් වෙරේ ගරුතර මහා සංඝරත්නය. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා මට ඡන්දේ ඉවර වෙලා ජනාධිපතිවරණේ ඉවර වෙලා එතුමා කිව්ව සමාවිල්ලුව අපි මේ ගරුතර මහා සංඝරත්නයට අපහාස කෙරුවා අපේ පක්ෂය ඒව නිවැරදි කරගන්න ඕන කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කෙරුවා. එතකොට ඊයේ පෙරේද මම දැක්ක හරින් ප්‍රනාන්දු ඇමතුමා අගරදගුරුතුමාට කියනවා උන්වහන්සේ දේශපාලනය කරනවා කියලා. උන්වහන්සේ කතා කරේ කතෝලික ජනතාව වෙනුවෙන් මේ පාස්කු ප්‍රහාරය නිසා ජීවිත අහිමි වෙච්ච ප්‍රජාව වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්න මේ මොකක්ද සිද්ධ වුණේ මොකද මේකේ කාලය අවසන් වෙනවා කියන එක පිළිබඳ හොයන්න කියලා. ඒ නිසා මේ ආගම් අතර ભેද ඇති කෙරුවේ එක්සත් ජාතික පාක්ෂයේ හිටපු ජේෂ්ඨ අමාත්‍යවරු කියන එක අපි මතක් කරලා දෙන්න කැමතියි මා. බොහොම ස්තුතියි අපගේ පළමු වටේ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වන වටේ අවසන් වෙනවා. දෙවන සංවාදාත්මක වටයේදී ඔබට හැකියාව තිබෙනවා ඔබගෙන් ඡන්දය බලාපොරොත්තු වන අපේක්ෂකවන්ට ඍජුව ප්‍රශ්න යොමු කරන්නට. මම මතක් කරන්නම් දුරකථන අංකය 0112 444 555 0112 444 555 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා ඒ ප්‍රශ්න යොමු කරන්න. අපි කෙටි විරාමයක් ලබා ගැනීමෝ. විරාමයෙන් අනතුරුව නැවතත් බලය සජීවී දේශපාලන සංවාදයේ අද අපි කතා කරන්නේ එළඹෙන මහමැතිවරණය සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්. ආරම්භ වන්නේ සංවාදාත්මක වටයේදී ප්‍රතිතර්ක ප්‍රතිප්‍රශ්න ගොඩනැගීමේ හැකියාව තිබෙනවා අපේක්ෂකවන් සිව් දෙනාටම. අපි පළමු අවස්ථාව යොමු වන්නේ රෝහිණී කවිරත්න මහත්මිය වෙත. ඔබතුමියට දුරකථන ඇමතුමක් තිබෙනවා මාවනැල්ල ප්‍රදේශයෙන් වසන්ත උදයරත්න මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. මට ඔබතුමියගෙන් දැනගන්න අවශ්‍ය දුරකථනය හදපු වෙලාවේ ඔබතුමිය සිරිකොතේ ඉඳන් මම හිතන්නේ පතුරු යන්න බැන්න මේ පක්ෂයට. හැබැයි ඊට පස්සේ මාසෙක විතර පස්සේ ඔබතුමිය මේ පක්ෂයට එකතු වුණා. මම අහන්නේ ඔබතුමිය මාවේ මේ බලවේගය හරහා ඔබතුමියගේ දේශපාලන ගමනට මේ ස්ථාවරයක් තියෙනවා කියලා හිතපු නිසාද ඒ වගේම ඒක වැඩි ප්‍රතිශතයක් UMP එකට වැඩි ලබා ගන්නේ කියලා ඔබතුමිය හිතපු නිසාද ඒ වගේම මම හිතුවේ දැන් ඊයේ ඔබතුමාලා මංගල මහත්මයා ගැන අර්ථ දක්වන්නේ එතුමා ඍජු කෙලින් කතා කරන ඇත්ත කතා කරන ජේෂ්ඨ අවංක නායකයෙක් කියලා. දැන් එතුමා ඊයේ මාධ්‍යයකට ඇවිල්ලා ප්‍රකාශයක් කරා MCC එක කිසිම ගැටලුවක් නැහැ කිසිම රටට අයිති කර කොන්දේසි. ඔබතුමන්ගේ ප්‍රශ්න අපි කෙටියෙන් යොමු කරමු අපි ප්‍රශ්නයකට. එතුමා කියනවා MCC කිසිම ගැටලුවක් නැහැ ඒක අත්සන් කරනවා සම්මේ අවස්ථාවක් කියලා. හැබැයි ඔබතුමාලගේ සජිත් මහත්මයා කියනවා මේක අත්සන් කරන්නේ මේක අයිති කරයි කියලා එතුමා පොරොන්දුවක් දෙනවා. ඒකට මම අහන්නේ මංගල මහත්මයා බොරු කියනවාද එහෙම නැත්නම් ඔබ සජිත් මහත්මයා බොරු කියනවාද කවුද ඇත්ත කියන්නේ? බොරු ස්තුති. බොහොම ස්තුතියි වසන්ත මහත්මයා ඔබතුමාට. ඔබතුමියට ප්‍රශ්න දෙකක් යොමු වෙනවා. ඒ ප්‍රශ්න දෙකට කෙටියෙන් පිළිතුරු ලබා දෙමින් විවෘත සංවාදයකට. ඔබතුමා මට කොතනක හරි පෙන්නනවා නම් මම එහෙම කවුරුවත් විවේචනය කරලා කතා කරා මම හිතන්නේ මම නම් කොතනකවත් කාවවත් විවේචනය කරලා එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය හෝ වේවා මම විවේචනය කරලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ එච්චරයි. දෙවෙනි එක මංගල සමරවීර ඇමතුමා සම්බන්ධයෙන් එතුමාගේ පෞද්ගලික මතය තව කෙනෙකුට ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක MCC ගිවිසුම අපේ පක්ෂයේ ප්‍රතිපත්තියක් හැටියට අපි කියනවා ඒක අපි පාවිච්චි කරන්නේ නැහැ කියලා. අපි ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා අර සැමන් පරිප්පු වලට ජාතිය ඇමතුවා වගේ MCC ගිවිසුම සම්බන්ධයෙන්ුත් ජාතිය ඇමතලා එතුමාගේ ස්ථාවරය වෙන වෙන අය නෙවෙයි එතුමා අපිට ප්‍රකාශ කරනවා නම් MCC ගිවිසුම එනවද නැද්ද කියලා මං හිතන්නේ ඒක වැදගත්. අනිත් කාරණාව MCC ගිවිසුමේ ආවත් නාවත් මම නම් අදාළ කරගන්නේ නැහැ. මොකද ඒකේ තිබුණු ඇතැම් මාර්ග මම පහුගිය කාලයේ ඇතුළත ඒකේ තිබුණා එක A9 එක කාපට් කිරීම, මන්තිරු 4ට සකස් කිරීම මගේ ආසනය තුල නම් මම ඒව හදලා ඉවර කරලා තියෙනවා. ඉතින් තමයි ජනාධිපතිතුමාට මම කියනවා අභියෝගයක් කරනවා ඉල්ලනවා MCC ගිවිසුම අත්සන් කරනවාද නැද්ද කියන එක එතුමා මේ වෙලේ ප්‍රකාශ කරන්න ඕනේ. එතුමයි මේ වෙලේ බලය තියෙන කෙනා ඉන්නේ. ඒ නිසා එතුමා ඒ සඳහා ප්‍රකාශයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම අපේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හිටපු ගරු ඇමතුමියගේ චෝදනාවට මම උත්තර දෙන්න ඕනේ. සමෘද්ධිය යහපාලන රජය ලබා දෙනකොට ඔබතුමියත් ඒ ආණ්ඩුවේම ඇමතිවරියක්. එතකොට ඔබතුමී දන්නවා සමෘද්ධිය කොහොමද දුන්නේ කියලා. ඒකෙදි දේශපාලන බලපෑම් කරන්න ලැබුණාද නැද්ද කියන එක ඔබතුමී හොඳට දන්නවා. අපේ පළාත්වල නම් කවුරුවත් පක්ෂග්‍රාහීව කටයුතු කරේ නැහැ. රුපියල් 5000 බෙදන්න ගිහිල්ලා ඇත්තම කිව්වොත් ග්‍රාම සේවා නිලධාරීන් ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරීන් එහෙම අයින් වුණයි කියන එක රහසක් නෙවෙයි. ඒක ප්‍රසිද්ධියේ ඒගොල්ලන් අයින් වුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට බලය පැවරීම සම්බන්ධයෙන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මතක් කරමින් මම කියනවා ගැමි වහරේ අපූර්ව කතාවක් තියෙනවා කන්න ඕන වුණාම කබර ගොයත් තල ගොයා කරගන්නවා කියලා. ඒ වගේ කිසිම හිරිකිතයක් නැතුව ඕනෑම තමන්ගේ අවශ්‍යතාවයේ වෙනුවෙන් සාධාරණීකරණය කරගෙන කතා කරන්න පුළුවන් ආණ්ඩුවක් තමයි මේ වෙලාවේ පවතින්නේ කියන එක මම මේ වෙලේ කියන්න ඕනේ. මම ඒකට කරුණු කීපයක් ඉදිරිපත් කරනවා. එක අරගම් ඔබට අවස්ථාවක් තිබෙනවා චෝදනා නිවැරදි කරගැනීමට අවශ්‍ය නම් මේ මොහොතේදීම නිවැරදි කරන මම ඒකට ආණ්ඩු පක්ෂයෙන් අයින් වෙලා ඔය සමෘද්ධිය දෙනකොට අපිට විපක්ෂේ මොකද බල පැහැදිලිව අපේ ආසනේ බෙදුවේ සංවිධායකතුමියගේ ගෙදරට ගෙනල්ලා. හරි ඔබතුමියගේ ජනාධිපතිතුමානේ. එතකොට ජනාධිපති එහෙමනම් එයාට ඒකට විදා ඒක ජනාධිපතිනේ. ඒ වෙලේ එහෙමනම් එතුමාට තිබුණා මේකට විරුද්ධ වෙන්න. අපි ඒ වෙනකොට විරුද්ධ වෙලා අපි එළියට අපු කට්ටිය. හරි ඒ වෙනකොට සමෘද්ධිය පළවෙනි වටේ බෙදුවා දෙවෙනි වටයක් බෙදුවා. ඒ වෙනකොට ඔබතුමිය පළවෙනි වටේ හිටිය අපිත් එක්ක. එහෙම නැත්නම් ඔබතුමියගේ නායකයා ඒ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නායකත්වයෙන් අයින් වෙලානේ අපි. ඒ කාරණාව එච්චරයි. ඊළඟට සාධාරණීකර ගැනීම ගැන කතා කරොත් එහෙම අර කබර ගොයා තල ගොයා කර ගැනීම මොකද ඒ ක්‍රමේ කතා කරොත් පළවෙනි එක. දැන් මෙතුමිය ඉන්නවා අපි ඉස්සරහ ගීතා කුමාරසිංහ මහත්මිය. එතුමිය මම හරි කනගාටු වුණා අපි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ 13යි හිටියේ. හරි ඔබතුමිය අයින් වුණාම අපි 12ට බැස්සා. රටේ ජනගහණයෙන් 52% කාන්තාව වෙච්ච තැන අපි පාර්ලිමේන්තුවේ 5% වගේ සුළු ප්‍රමාණයක ඉන්නේ. නමුත් ඔබතුමීගේ ද්විත්ව පුරවැසිභාවයේ තමයි ප්‍රශ්නයක් වුණේ. නමුත් ද්විත්ව පුරවැසිභාවයේ තියෙන කොච්චර අය ඉන්නවද? අන්න නීතිය සමන් ඕන හැටියට නැත්නම් කබර ගොයා තල ගොයා කරගත් අවස්ථාවක්. ඔබතුමී සඳහන් කරන්නේ මේ පාර්ලිමේන්තු නියෝජනය තුළ ද්විත්ව පුරවැසිභාවයේ තිබුණ තවත් උදවිය සිටියා කියන කාරණය. තවත් උදවිය ප්‍රකාශ කරන්නේ සම්පූර්ණ ඇත්තක්. තව ඕන තරම් ඉන්නවා. රයිට්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ වැටුනේ. ඕන එතන ප්‍රශ්නයක් උතුර මේ ව්‍යවස් 19 වෙනි ආනුකූල ව්‍යවස්ථා සංශෝධනත් එක්ක ඒ අයිති අහෝසවීම තුළ ඔබතුමිය සඳහන් කරන්නේ ඔබතුමියට විතරක් අසාධාරණ සිද්ධ වෙලා තවත් නියෝජනයක් හිටියා කියලා ඔබතුමිය මතු කරන්නේ ඒ කාරණේද? මම හිතනවා මේක කාරණේ පැහැදිලි කරන්න. ඕක ඇතුලේ ඉන්න කට්ටිය මේ විදිහේ ක්‍රමයක් තමයි කරන්නේ. ද්විත්ව පුරවැසිභාවය කියන්නේ ඔබට වෙන රටකට පුරවැසිභාවය තියෙනවා. ඒකත් එක්ක අරගත්තාම තමයි ද්විත්ව පුරවැසිභාවය. නමුත් හුඟක් අය කරන්නේ එහෙ රටවල් වල අරගෙන ඒක මෙහි ඉමිග්‍රේෂන් එකට ගේන්නේ නැහැ. ඒ પાස්පෝර්ට් ඔක්කොම හොරෙන් තියාගෙන ඉන්නවා. ඒතර ඔක්කොම කරන්න අමාරුයි. හරි. එතකොට ගීතා කුමාරසිංහට එක විදිහක්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තව විදිහක්. අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ පුරවැසිභාවයේ අයින් වුණේ මැයි මාසයේ කියලා. මේ පහුගිය මැයි මාසයේ කියලා තමයි මොකද්ද නීත්‍යානුකූල ලියකියවිලි අපිට ආවේ. ඒක පළවෙනි කාරණාව. ඒක නිවැරදි කරන්න ඕනේ. එතුමා කලින් ඒක ඉල්ලා ආස් කරගෙන ඒක බාරගත් බවට සහ කටයුතු කරන බවට. නමුත් ඒක කටයුතු කරලා කාලයක් යනවා අර ඔෆිෂියල් ડોකියුමන්ට් එකේ. දැන් මෙහෙමනේ ජනවාරි මාසේ එක වතාවක් ඉන්ටර්නෙට් එකට එනවා. මැයි මාසේ තව වතාවක් එනවා. එතකොට මෙතුමා නොවැම්බර් මාසේ ජනාධිපතිවරණයට ඉල්ලනකොට එහෙමනම් ජනවාරි මාසෙට එන්න ඕනේ ඒක. මොන ආකාරයෙන් හෝ ඒ විදිහට ආවේ. දෙවෙනි කාරණාව කරුණාම්මාන්ට එක නීතියක්. එතකොට තව විදිහක් ගත්තොත් KP ගැන අපි කතා කරන්න ඕනේ. කෝ KP දැන් කොහෙද ඉන්නේ? මොකද්ද කුමාරන් පත්මනාදන්? එතුමා ගෙනාපු කුමාරන් පත්මනාදන්ගේ රත්තරන් ටික කොහෙද තියෙන්නේ? ඊළඟට ඒ සල්ලි කොහෙද තියෙන්නේ? මේවා මෙන්න මේ කන්න ඕන වුණාම කබර ගොයා අපි දන්නවා විසුම් පායේ ගෙනල්ලා නවත්තගෙන බොහොම සැප සම්පත් දීගෙන තමයි හිටියේ. දැන් කරුණාම්මාන් කතා කරනවා එක රැයින් අපි 3000ක් මැරුවයි කියනවා. එක රැයින් අපි 3000ක් මැරුවයි කියනවා. මම COVID-19ටත් වඩා භයානකයි කියලා කියනවා. ඒතකොට තව කවුරු පැත්තකින් දෙන කට්ටියක් කියනවා මම දැක්ක මේ පත්තරේ ගියපු ආටිකල් එකක් තියෙනවා. එතුමා දේශප්‍රේමීක් විදිහට නම් කරලා තියෙනවා. ඊළඟට තමන් කළ දේ ගැන පශ්චාත්තාප වෙන්නෙත් නෑ. මම දැන් මෙතන එහා පැත්තේ ඉන්නකොට මම ඇහුවා, මම දැක්කා, ඇහුණා, මම බෝම්බයක් ගැහුවා. අද රටේ මං ගැන කතා කරනවා. ඒතර මොකද්ද මේ කියන්නේ? තමන් කරපු වරද්ද ගැන අඩුම තරම් පශ්චාත්තාප වෙන්නෙත් නැතුව කයිවාරු ගහනවා. ඒ බෝම්බයක් ගැහුව කියන කාරණාවත් එක්කම ඔහු චෝදනා කරන ඍජුවම ඔබ පාර්ශවයේ නායකතුමාට සජිත් ප්‍රේමදාස මහතාට විකෘති කිරීමක් නෙවෙයි එතුමා ප්‍රසිද්ධියම කියන මම කොවිඩ් 19ටත් වඩා භයානකයි මම එකරයින් 3000ක් මැරුවා කියන මේ කාටද යා තර්ජනය කරන්නේ උතුරේ දෙමළ ජනතාවට කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මාව නැෂනල් ලිස්ට් එකෙන් නැත්තම් ජාතික ලයිස්තුවෙන් දෙසරයක් ගන්න හදනවා නෑ මම එන්නේ තරඟ කරලා එන්න මම භයානක මිනිහෙක් උඹලා මට ඡන්දෙ දීපල්ලා කියන මේ දෙමළ ජනතාවට තමන්ගේ වර්ගයටත් තර්ජනය කරගෙන ඒත් එක්කම කයිවාරුවක් පුරාජේරුවක් ගහනවා මම මේ මේ දේවල් කරා කියලා අපිට මතක් වෙනවා සරත් ෆොන්සේකා මහත්මයාට සුදු කොඩි කතන්දරයක් ඇදලා අරගෙන එතුමාව ඇදගෙන ගිහින් බිම දිගේ ඇදගෙන ගිහිලා තමයි එතුමාව සිරගත කළේ. නමුත් අද කරුණාම්මාන් සම්බන්ධයෙන් මොන විදිහටද මේ කටයුතු කරන්න කියන එක අපි මේ වෙලේ බොහොම කනගාටුවෙන් කතා කරන්න ඕනේ. දැන් මේ සම්බන්ධයෙන් මේ රටේ දේශප්‍රේමීන් පහුගිය කාලේ බොහෝ දෙනෙක් හිටියා. ඒ වගේම පූජ්‍ය ප්‍රසාදින් වහන්සේලාටත් ස්වාමින් වහන්සේලාටත් මම ඉල්ලා සිටිනවා එළියට අවිල්ලා කතා කරන්න. දැන් මොකද කියන්නේ මේ කරුණාම්මාන් කරපු කතාව සම්බන්ධයෙන් අපිට සතුටු වෙන්න පුළුවන්ද? මේව සම්බන්ධයෙන් අපි ජනතාවගේ අවධානය මේ වෙලාවේ යොමු කරන්න ඕනේ. ඊළඟට අපි දන්නවා 2005 දී LTT එකට ජනාධිපතිවරණයේ දිනව ගන්න සල්ලි දෙනවා. ඒක කියන්නේ සල්ලි බෙදපුවම තමයි කියන්නේ. අපි නංගන් කියන්න ඕනේ මම දැන් නංගන් කියලා නමක් කියලා කතා කරලා මට නඩුවකුත් වැටිලා තියෙන්නේ. ඒ නිසා අපි නං නොකියයිමු. නමුත් ප්‍රසිද්ධියේ කතා කරා ශ්‍රීපති සූර්යාරච්චි මහත්මයා හැබැයි පාර්ලිමේන්තුවේ කතාවකදීත් ඒක කරා මම බය නැතුව ඒක කියන්නේ අර හැන්සාඩ් එකේ තියෙනවා හින්ස. එතකොට උතුරට එක දේශප්‍රේමයක් දකුණට තව දේශප්‍රේමයක්. උතුරේ දේශප්‍රේමය තමයි හමුදාවේ සෙබළු මැරීම දකුණේ සෙබළු මැරීම මේක තමයි උතුරේ දේශප්‍රේමය නැත්නම් උතුරේ දේශපාලනය. දකුණට එනකොට LTT එක යුද්ධය ජයග්‍රහණය කරා කියන එක තමයි දකුණේ දේශප්‍රේමය. එතකොට මේ විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි අපේ අප්‍රසාදය මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඊළඟ කාරණාව මමත් මාතලේ අපේ පළාතට අල්ලපු පළාත තමයි සබරගමුව. සබරගමුවේ මහා සමන් දේවාලයේ පෙරහැරේ අපූර්ව රූපයක් ගෙනියනවා චරිතයක් මොකද්ද මහබඹා. මහබඹාට මූණු දෙකයි එක පැත්තක තියෙන බොහොම සෞම්‍ය මූණක් අනිත් පැත්තේ තියෙන බොහොම රෞද්‍ර මූණක්. ඒ කියන්නේ හරියට මේ ආණ්ඩුවේ ප්‍රතිරූපය වගේ. මේ ආණ්ඩුවේ ප්‍රතිරූපයට හොඳම රූපේ තමයි මේ මහ බඹාගේ මූණු දෙකක ප්‍රතිපත්තිය. බලන්න දැන් කුමාර සංගක්කාර මොකද්ද කළේ? එතුමාට දැන් මොකද්ද කරන්නේ අද දවසේ පැය කීයක් ඒ මේ රටේ ලෝක පූජිත වෙච්ච අපේ රටේ නම කීර්තිය එළියට ගෙනිච්ච මිනිස්සු මේ අය. උපුල් තරංග මහේල ජයවර්ධන අරවින්ද මේ සියලු දෙනාම පසුබිම් කතාව යටිපෙළ මේකේ තියෙන යටිපෙළ පොඩ්ඩක් බලන්න ඕනේ මොකද්ද මේකේ මේ වෙන්නේ කියලා. අවශ්‍යතාවයේ අනුව චරිත ගොඩ නගනවා අවශ්‍යතාවයේ අනුව චරිත විනාශ කරනවා. දැන් කරුණාම්මාන් කියන චරිතය මහින්ද රාජපක්ෂ මහත්තයාම කියන මේක සුළු දෙයක් කියලා. මේ කිව්ව කතාව සුළු දෙයක් කියන මේ රටේ යුද්ධය දිනුවයි කියලා මිනිස්සු බොහොම ගරු කරන ඔබතුමීට තවත් විනාඩි 3ක කාලයක් තියෙනවා ප්‍රතිතර්ක දෙීමේ හැකියාවක් තිබෙනවා ඔබතුමීලාට අවස්ථාවල. තමයි කියන්නේ මේ කරුණාම්මාන් කරපු කතාව සුළු දෙයක් කියලා. මේක මේ රටේ ජනතාව පිළිගන්නවද? 3000ක් මැරුවා. ඊළඟට අපි දන්නවා හැගොඩ ශ්‍රී එතුමා කියලා තියෙන ඔබතුමීගේ නායකතුමාගේ පියාණන් අද උදේ ගියපු ප්‍රවෘත්ති සාකච්ඡාව ඔබතුමී බලන්න. මෙතන කාලය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මං හිතන්නේ හිරු මාධ්‍ය ජාලෙත් ඒක පෙන්වන්න ඇති. පෙන්වුවේ නැත්නම් හොයලා පෙන්වන්න. ඒ ආයුධ දීව කතාව සම්බන්ධයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා හොඳ විග්‍රහයක් කරනවා. ඒ ගැන ඔබතුමී හොයලා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟට හැගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කොටගත් අරන්තලාවේ සාමණේරයන් වහන්සේලා 39ක් ඝාතනය කරපු දල්දා මාලිගාවට ජයශ්‍රී මහබෝධියට බෝම්බ ගහපු ඝාතනය කරපු එතනදී ඊළඟට කාත්තංකුඩි පල්ලියට ගහපු මේ කරුණාම්මාන් කරපු දේ ප්‍රකාශයේ සුළු දෙයක්ද කියලා අපි අහනවා. යුද්ධයෙන් මැරිච්ච ස්වාමි පුරුෂයන්ගේ වැඳබූ අද විශාල සංඛ්‍යාවක් පොදුජන පෙරමුණට ඡන්දේ දීපු අය ඉන්නවා. ඊළඟට දරුවෝ නැති කරගත් අම්මලා කොච්චර පොදුජන පෙරමුණේ ඉන්නවද? මමත් හොඳ බෞද්ධ කාන්තාවක්. එතකොට ස්වාමින් වහන්සේලා අච්චර ඝාතනය කරනකොට ස්වාමින් වහන්සේලාම අද කී දෙනෙක් පොදුජන පෙරමුණට ඡන්දේ දීපු අය ඉන්නවද? මම ඒ අයගෙන් අහනවා මේක සුළු දෙයක්ද කියලා. මේ කරපු කතාව සුළු කතාවක්ද කියන එක එළියට බහැලා ප්‍රකාශ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම හමුදාපතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා තමන්ගේ සටන් සගය අනුව මේ විදිහට ඝාතනය කරන්න අනුබල දීපු කරුණාම්මාන් සම්බන්ධයෙන් මේ රටේ නායකයන් දරන ප්‍රතිපත්තියට ඔබතුමා එකඟද? එහෙම නැත්නම් ඔබතුමාත් ඉදිරිපත් වෙලා මැරිච්ච සටන් සගයන්ගේ ගෞරවය වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා ඒ අයට නීතිය ඉෂ්ට කරන්න කටයුතු කරන්නයි කියන එක මම තවත් විනාඩික කාලයක් තිබෙනවා ඉල්ලා සිටිනවා. ඒ නිසා මම නැවත වතාවක් කියනවා ක්‍රිකට් සම්බන්ධයෙන් කුමාරසංගක්කාර මැතිතුමාව අද දැඩි අපහසුතාවයකට පත් කරලා තියෙනවා. 2001 ක්‍රිකට් ක්‍රීඩාව පාවා දුන්නේ කවුද කියන එක ඇත්තටම සමාජය දන්නවා. කොමිස් ගන්න තිබුණු හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න විරුද්ධ වෙච්ච නිසා අද ක්‍රිකට් ක්‍රීඩකයන් දඬුවම් කරන්න මේ අය පෙළඹිලා සිටිනවා කියන එක අපි හොඳ ආකාරවම දන්නවා. ඒත් එක්කම අපි දැක්ක මේ සිද්ධිය වෙනකොට හොරාට කලින් වැටපයින්නා වගේ සමහර මහත්තුරු එළියට පැනලා යම් යම් ප්‍රකාශ කරන්නත් පටන් ගත්තා කියන එක මේ වෙලේ කියනවා. මේක පවුලේ අර්බුදයක් රටේ අභියවසන් කරලා දාලා තියෙනවා. විශේෂයෙන්ම තප් විනාඩියක් දෙන්න. අපි දන්නවා ICC වල ලොකු පුටුව මේ රටට ලැබෙන්න තිබුණා. ඒකයි මං කිව්වේ චරිත ගොඩනගනවා වගේම චරිත විනාශ කරනවා. 2011 අපිට ලැබෙන්න තිබුණු කීර්තිය එදත් නැති කරා. අද අපිට ICC වල අපිට ලැබෙන්න තිබුණු යම් කිසි කීර්තියක් නැති කිරීමේ දැවැන්ත යටි මඟඩියක් තමයි මේකේ වෙන්නේ කියන එක මම කියන්න ඕනේ. හැබැයි හෙට අනිද්දා වෙනකොට අර ඉස්සර මට මතකයි টপ 10s කියලා කතාවක් ගියා. හෙට අනිද්දා වෙනකොට සුපර් টপ 10s ටික එළියට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමියට අපි අවස්ථාව ලබා දෙන්නේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකා ගීතා කුමාරසිංහ මහත්මියට. ඔබතුමියට දුරකථන මතුමත් තිබුණා. අපි දුරකථන මතුමට සවන් දෙලිමු. ගම්පහ ප්‍රදේශයෙන් කාමිනී රාජසේකර මහත්මිය ඔබතුමියට අවස්ථාව තිබෙනවා ප්‍රශ්න යොමු කරන්න. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. ප්‍රශ්න යොමු කරන්න. මට ප්‍රශ්නයක් තියෙන්නේ 2019 මැතිවරණ වේදිකාවේ කිව්වනේ මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඔක්කොම පිරිස මේ NCC ගිවිසුම මෙහෙමයි රටට අහිත කරා මේ අහිතකර දෙයක් මේ ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා ඒක ඉරා දානවා කිව්වා. නමුත් දැනට ඒක කියන්නේ කවුරුත් ඉරනවද නැද්ද කියලා ඒක සමාලෝචනය කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වටේ ඉන්න අය බාර දීලා තියෙනවා. දැන් අගෝස්තු 5 වෙනිදා මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. අපිට දැනගන්න ඕනේ අගෝස්තු 5 වෙනිදාට පෙර මේක ඉරනවද නැද්ද? නැත්නම් අගෝස්තු 5 වෙනිදාන් පස්සේ මේක අත්සන් කරනවද? මොකද රටමැදි කොරිඩෝවක් යනවා කියලා තියෙනවා. ඒකට අපිට අවශ්‍ය වෙනවානේ අපේ ඉඩම් ඒ රටට යනවා අපිට අනුරාධපුරේ. අපි කෙටියෙන් ප්‍රශ්නයක් කරමු ඔබතුමා මේකේ ප්‍රශ්නේ. ඔව්. සහ ඒ වගේම මේ කොරෝනා මර්ධනයේදී අපි ඉහළින්ම ඉන්නවා කියලා දැන් හැමතැනම ප්‍රචාරය කරනවානේ ඇත්ත. වෛද්‍ය මණ්ඩලය මේ නාලිකාවල් වලින් ඔක්කොම ප්‍රචාරයක් දෙන හොඳ සේවයක් වුණා රටට ඇත්තම. ඒ වගේම ආර්ථිකයේ මාත්‍රම දැන් රටේ අන්තිම බිඳුවට බැහැලා තියෙන්නේ. මේ ආර්ථිකය දේශීය ආර්ථිකය මැතිවරණයෙන් පස්සේ කොහොමද නංවන්නේ කියන එක අපිට දැනගන්න අවශ්‍යයි. ඒක ගැන මම බලාපොරොත්තු වෙනවා. සහ කුස්සියේ බඩු ටික ගෘහණියකට දැන් මේ ගෘහණියට ගොඩක් මූණ පාලා තියෙන මේ කුස්සියේ බඩු ගණන්. ඔබත් දැන් ඔබතුමියත් කාන්තාවක් මේ බඩු මිල කවදද අපිට ඉක්මනින් පහට දාලා දෙන්නේ? මගේ ප්‍රශ්නෙට මට දැම්මම පිළිතුරක් අවශ්‍යයි. බොහොම ස්තුතියි ඔබතුමියට මේ ප්‍රශ්නට පිළිතුරු ලබා දෙන ගමන්. මම මේ ගැන මම කියන්නම්. මට මතක් දෙන්න අපිට මේ ලබා දෙන ගමන් ඔබතුමියට විවෘත සංවාදයට එක්වන්නට පුළුවන්. ඔබතුමියට හැකියාව තිබෙනේ මතු කරන තර්කෝස්සේ යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා නම් ඒ මොහොතේදීම එය විසඳුමක් ලබා ගැනීම සඳහා යොමු කිරීම හැකියාවක් තිබෙනවා. ඔබතුමියට අවස්ථාවක්. මම හිතන්නේ ගිවිසුම මම හිතන්නේ මේ වෙනකොට අත්සන් කරලා ඒගොල්ලෝ තිබුණේ. ඒ අත්සන් කළා තිබිච්ච එකක් සංගවාගෙන ඉඳලා තමයි දැන් මේක ගැන පරීක්ෂණයක් පවත්වන්න මේක ගැන කණ්ඩායමක් යොදවලා තියෙනවා. ඔබතුමී සඳහන් කරන්නේ මේ MCC ගිවිසුම පිළිබඳව හංගන්න දෙයක් නැහැනේ. නිවාඩ් කබ්‍රාල් මහත්තයා එතකොට ඒ අවස්ථාවේ හිටියානේ පිළිබඳව දැනගෙන හිටියානේ. එතකොට ඔබතුමීලාගේ රජයේ නිවාඩ් කබ්‍රාල් මහත්තයාට ඒ පිළිබඳව දැනුවත් කරන්න හොඳටම අවස්ථාව තිබුණා. මේ අංගංගල දෙන්නේ යෝජනා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 මේ ප්‍රතිතර්ක වෙනවා ඔබතුමී කාලේ ලබා දෙනවා. කරේ සරත් අමුණුගම එමෙතුමාත් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයාත් කියන එක අපි මේ වෙලේ කියන්න ඕනේ. ඒ නිසා මේවා අපි හපි හංගලා ගහපුවා නෙවෙයි. හරි. මේවා ඒ කාලේ හදපු දේවල් කියන එක අපි මේ වෙලේ ඔව් ඒ කාලේ හදපු දේවල් දැන් ඉතින් ඒක ගැන පරීක්ෂණයක් පවත්වලා මම විශ්වාස කරනවා අපේ අතිගරු ජනාධිපතිතුමන් එවැනි තීරණයකට ඉදිරියේදී යන්නේ නැති වෙයි කියලා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 100% විශ්වාස කරනවා. प्रवृत्ति डिपार्टमेंट तो පරිප්පු රුපියල් 65යි කියන්න ජාතිය ඇමතුවා. පහුගිය කාලේ අපි දැක්කා ටියුෂන් මාස්ටර්වරුත් දාගෙන රටේ ලොකු බොරුවක් ගෙනිච්චා මේක රට දෙකඩ කරනවා කොරිඩෝ එකක් තියෙනවා මේ ආදි වශයෙන්. එහෙමනම් අපි ජනාධිපතිතුමාට ආරාධනා කරනවා ප්‍රසිද්ධියට අවිල්ලා කියන්න. ඔබතුමිය කතා කරන ඔබතුමියත් එක්ක ඔබතුමිය මෙතන ප්‍රකාශයක් කරා පක්ෂ හොයලා පාට හොයලා පහුගිය කාලේ ඒ දීපු රුපියල් 5000 දුන්නා කියලා. මම ඔබතුමියට කියනවා කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් අපි නම් ඒවට සහභාගී වුණෙත් නැහැ. අපි දන්නෙත් නැහැ. තනිකරම නිලධාරීන් ලවා එක කරපු දෙයක්. අද එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙන්න හේතුවක් ඒක. ඒ මිනිස්සු කියනවා අනේ අපිට අපි UNP කාර්යෝ අපි එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු නමුත් අපිව කොන් කරේ නැහැ. අතිගරු ජනාධිපතිතුමන් අපිට බඩකින්නේ මැරෙන්න දුන්නේ නැහැ. අපිට ඒ රුපියල් 5000 ගානේ දීපක දෙපාරටම දුන්නා. ඉතින් ඒක නිසා බිලියන 39ක් එකපාරකට ඒ වගේ දෙවරක් ගෙවලා තියෙනවා. තුන්වෙනි වරත් ගෙවන්න උමනාව තිබ්බා. ඒක නතර කරේ කවුද? ඒක නතර කරේ ස්වාධීන මැතිවරණ කොමිසම. ඒක නතර කර නැත්නම් තුන්වෙනි පාරටත් ගෙවන්නයි කල්පනා කරේ. ඔබතුමා අවස්ථාවක් මම අභියෝග කරනවා ඔබතුමියට. මොනම විදියකින් හරි ඒක ඔප්පු කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද මේ මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කේ මොනම අවස්ථාවකවත් ඒ වගේ දෙයක් උනේ නැහැ. හැබැයි සමෘද්ධිය දෙනකොට නම් අපේ ගම්වල අපේ මිනිසුන්ව කපලා අපේ මිනිසුන්ගේ ලිස්ට් කපලා අර කට්ටියට සමෘද්ධිය දුන්නේ නැති බැරි මිනිසුන්ගේ දීපු අයව කපලා දැම්මා. කපලා වෙන අය දුන්නා. මේ 5000 කතාව ගැන ඒක හරි අසාධාරණයි. හරි කුහකයි. ද්වේෂ සහගතයි. අපි කතා කරන මාතලේ ගැන බලලා දුන්නේ නැහැ. හඳුන්ගමුවට යන්න, විල්ගමුවට යන්න, එහෙම නැත්නම් යටවත්තට යන්න, පල්ලේ පොළට යන්න, මාතලේ නගරයට යන්න ගිහිල්ලා අහලා බලන්න කොහොමද මේවා දීලා තියෙන්නේ. එහෙමනම් මගේ පළාතේ විතරයි මේ වගේ දේවල් වෙලා තියෙන්නේ. ග්‍රාම සේවා නිලධාරී ඒක ග්‍රාම සේවක නිලධාරීන් උයි තවත් නිලධාරීන් අතර ප්‍රශ්න ඇති වෙලා ඒගොල්ලෝ ඒ වගේ තීරණයක් ගන්න ඇති. නමුත් මේකදී දේශපාලනයේ ලයිස්තු වලට තමයි මේ රැස් වෙන්නේ. අපේ පළාතේ ඒක සිදු වෙනවා. ඒ වගේ බොරු කියන්න එපා. දැන් සිදු වෙනවා. අමෝලික බොරු. ඒ ලයිස්තු තමයි. ඒක අපි කියන්නේ මෙතන මොන තර්ක ගෙනාවත් ගමේ එකෙන් පීඩාවට පත් වෙච්ච කෙනා අද මේ වෙනකොට දන්නවා. ඔබතුමිය දන්නවද එක්සත් ජාතික පක්ෂීන් අද බුරුතු පිටින් අපිත් එක්ක එකතු වෙන්න එක හේතුවක් ඕක. ඒ මිනිස්සු පුදුම වෙනවා. ඒ මිනිසුන්ට මෙහෙම සල්ලි ලබා දුන්නා. ඒ මිනිසුන්ගේ බඩකින්න නිව්වා. බෙහෙත් ටික ගන්න අවස්ථාව ලබා දුන්නා. කිසිම දවසක. ඔය කියන එක්සත් ජාතික පක්ෂයේ එකතුලා තියෙන අර උපාධිධාරීන්ට පත්වීම් දෙනකොට ඔබතුමිය හිතනවද මේ පක්ෂපාත වේද බැලුවා කියලා. ඒකවත් කරේ නැහැ. උපාධිධාරීන්ට පත්වීම් දෙනකොට අපේ රජෙත් අපි කිසිම කෙනෙක්ගේ පාට පක්ෂ බලලා නැහැ. ඔබතුමියගේ රජෙන් කරනකොට බැලුවා ඒක. නෑ දුන්නේ බැලුවේ නැහැ. ඔබතුමිය සොයලා ඒක තමයි කියන්නේ. ඔබතුමිය කොහොමද කියන්නේ අපි දන්නවා. එහෙම කරපු අය ඒ වගේ තමයි. ඔබතුමිය කොහොමද කියන්නේ රුපියල් 5000 දෙනකොට පාට බැලුවේ නැහැ. මම ඒක දන්නවා හින්දා. මම ඒක දන්නවා. මුළු ලංකාවේ ඉන්න නිසා. ජාත්‍යන්තර වශයෙන් පවා මම හිතන්නේ ජනාධිපතිතුමා පිළිබඳ හොඳ චිත්‍රයක් ඇති වුණේ එතුමා ඒ ගත්ත ක්‍රියාව ගැන. සමහරට අපේ පාක්ෂිකයෝ මන් දන්නේ කැමැතිද කැමැතිද කියලා. නමුත් ගම්වල සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට සියලුම දෙනාට දුන්නා. මම හිතන්නේ ඒක ගැන කිසිම අඩුවක් කරේ නැහැ. ඒක හරිම ද්වේෂ සාගත කතාවක්. ඒක නිසා ඒක ගැන මම කියන්න ඕනේ. මොකද ඒක ලේසින් ආර්ථිකයේ කිසියම් තැනකට කඩා වැටෙනවා නම් බඩු මිල වැඩි වෙනවා නම් බිලියන 39ක් එකවරකට දෙවරක් එහෙම ගවදී බිලියන 38ක් දුන්නා. ඒ වගේම ඔබතුමිය දන්නවද අද US ඩොලර් එකේ ගාන 185ක්. නමුත් ඔබතුමිය දන්නවද එදා අපි අපේ රජයේ ඇවිල්ලා ඕගොල්ලන් බාර ගන්න කාලේ එක්සත් ජාතික පක්ෂයේ බාර ගන්න කාලේ 139ට තිබ්බේ. ඒ වගේම ජනාධිපතිතුමාට අවශ්‍යයි නිරන්තරයෙන් පිටරටින් ගේන බඩු අඩු කරලා අපේ රටින් යවන දේවල් 39යි අද 180 ගණයි කියලාද කියන්නේ? ඔව්. ते एक होंदा इद एक होंदा इद आहितन एक होंदा इद ओगोल करला दीप गान ओग ओग इतत वेरी वेला रे महितन मेक दवस මන්දුතුන් අපිට අවස්ථාවක් ලබා දෙන්න අපේ වෙලාව බලන්න ඒක ඒක නිසා අපිට මොහොතක් ලබා දෙන්න අපි වෙලාව බලන්න වසර කීපයක් තුල ගිය ඕගොල්ලෝ ඩොලර් එක ඒ තත්ත්වෙට ගෙනාවා මන්දුතුමේ පොඩ්ඩක් ඉන්න මන්දුතුමේ ආර්ථිකයේ කොච්චර මන්දුතුමේ පොඩ්ඩක් ඉන්න මන්දුතුමේ ඔබතුමේට අවස්ථාව නැවතා ඔබතුමේ අවස්ථාව බා ගන්න ඉතින් අර ඒ විදිහට ආර්ථිකය කඩාවැටලා වැටීමක් ඇති වෙනවා නමුත් මේක පශ්චාත් අර මේ කොරෝනා වෛරසයෙන් පසු ඇතිවන තත්ත්වයක් රටක අපේ රට මේ විදිහෙන් තියෙනවා ලෝකයේ අනිත් රටවල් දිහා බලාගෙන ගියාම ඒ රටවල් වල අද තියෙන මීට වඩා වෙනස් කතාවක් මේකට කුහක විදිහට කියන්න බෑ මේක මේක හරියට කරලා නෑ මේකේ දැන් බලන්න මේ මදුෂාන් සමහරු බලාගෙන ඉන්නවා මේ දෙවනි වටේ හැදෙයි කියලා සමහරු මේ කොරෝනා දෙවනි වටයක් එක්ක සමහරු යනුවෙන් ඔබතුමිය අර්ථකථනය කරන්නේ කවුද සමහරු යනුවෙන් අදහස් ගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෞගේ දවස්වල කියලා තිබුණා දෙවනි වටේට කිසිම සූදානමක් නැහැ කියලා. ඔබතුමියගේ නායකතුමා අපි සූදානම් නැහැ දෙවනි වටේට. දෙවනි වටයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. සතියටයි. අපි කිසිම බලාපොරොත්තු නැහැ. මේ රටේ කොරෝනා නැවත දෙවනි වටයක් එනවා කියනක අපේ නායකතුමා කිසි තැනක කියලා නැහැ අපි කිසි තැනක බලාපොරොත්තු. ඒ කියන්නේ සූදානමක් පිළිබඳව. ඒ කියන්නේ වෙනත් දැන් චීනයේ වුහාන් නගරයෙන් දෙවනි වටය ආපු නිසා අපි ඒ පිළිබඳව සූදානමක් කියන එක. බලන්න ඒකේ තියෙන කුහකත්වය. කිසිම කුහකත්වයක් අපි නම් ප්‍රාර්ථනා කරන්න වෙන්න ඕනේ අපි. මේ රටේ දෙවනි එකක් කවදාවත් වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරලා නෙමෙයි. බලාගෙන එදා ජනවාරි මාසේ පෙබරවාරි මාසේ පාර්ලිමේන්තුවේ අපි කෑ ගහලා කියනකොට වුහාන් වලට මෙහෙම එකක් තියෙනවා අපි ලෑස්ති වෙමු එයාපෝට් එක ඊ හාබර් එකයි මේ දෙකෙන් විතරයි අපි දූපතක් අපිට එන්න පුළුවන් මේ සඳහා ක්‍රියාත්මක වෙන්න කියනකොට මොකද්ද කිව්වේ 28 කියන්නේ ඉලක්කපත් ප්‍රශ්නයක් නෑ ප්‍රශ්න දවසකට පස්සේ නෑ නෑ එහෙම නෙවෙයි ඒ වෙලාවේ බලන්න බෑ රටක් ලොක්ඩවුන් කරන්න බෑ එදා රටක් එහෙම ලෙඩු නැතුව ලොක්ඩවුන් කරන්න බෑ ඒක එක්කෙනා හම්බුනේ ලෑස්ති වෙන්න ඕනේ ඒ වෙලේ රටේ හම්බුණා ආවේ එක්කෙනා එයා හොඳ වෙලා ගියා ඒ චීන එක්කෙනේ 11 වෙනිදා තමයි ලංකාවේ ඒ උනත් එදා අපි කියපු දේ එයාපෝට් එක වැහැරුවා අපි අපි තුනෙන් දෙකේ බලය ගන්න අපි හිටියේ වෙන තැනක අපි හිටියේ වෙන සීන ලෝකයක මෙහෙන් මේ එයාපෝට් එක අරගෙන 28ක් නෙවෙයි 28 මොකද්ද කියලා හැවුවා. ඒක 28 දෙනෙක් කියන්නේ මේ යුද්ධය ඉවර කරපු මට මේ 28 දෙනා ලොකු දෙයක්ද කියලා හැවුවා. අදත් කියන්න ඕනේ ඒක. ඉතින් ඒක ඔබතුමියලා ඔයිට වඩා මේ රටේ කොරෝනා වෛරසය මර්ධනය කිරීම ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ. අද සාමාන්‍ය ජනතාව නිදහස ජීවත් වෙන්න ඕනේ මහ ජනතාවට මහ ජනතාවට අනිවාර්යෙන් ස්තුතිවන්ත මහ ජනතාව රාජ්‍ය නායකයෙක් හොඳ නායකයෙක් මහ ජනතාව විනයක් ඇතුව ඒ කටයුත්තේ හැසිරීම ජනතාව විනයක් ඇතුව හැසිරීම සඳහා උපදෙස් ලබා දුන්නා උපදෙස් දුන්නා අපි හැමෝම දැනගෙන හිටියේ IDH රෝහල කියනකොට ඇත්ත වශයෙන්ම අති භයානක තැනක් කියන එක තමයි තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පින් සිද්ධ වෙන්න මේ රෝහල් ඇත්ත වශයෙන්ම ඉතාම හොඳ තත්වයට ඒවා ඔබතුමිය දන්නවද අර නිරෝධානය කරන තැන් තියෙන විදිය නිරෝධානය කරන තැන් සම්පූර්ණ මං හිතන්නේ ලෝකයේ තියෙන විශිෂ්ටම ගණේ තන පිටරටවල වලින් ආපෝයි නිරෝධානය කරේ කොහමද? ඔව් ඉතින් ඒ අයට දෙන්න පුළුවන් දෙන්න ඕන. නමුත් මුලදීම අපිට ඒවා උපරිමේ දුන්න කරගන්න පුළුවන්කම තිබුණා. ස්පිරිතාලවල මෙහෙමනේ අපි මොන දේ කිව්වත් අපි සතුටු වෙන්නේ 11 දෙනෙක් හරි අපේ රටින් ජීවිතෙන් සමුගත්තා කියලා. ඒ 11 දෙනාවත් අපිට බේර ගන්න පුළුවන්කමක් තිබුණා නම් එතනයි අපි සතුටු වෙන්නේ. නමුත් අනිත් රටවල් වලට සාපේක්ෂව බලද්දී මේක බොහොම අඩු ප්‍රමාණයක් නිසා අපි සතුටු වෙන්න ඕනේ. අපිත් ඔක්කොම කලබල වුණේ මුල් දවස්. ඔබතුමීට තවත් විනාඩි 3ක කාලයක් තිබෙනවා. අපි ඊළඟට මම කියන්න ඕනේ විශේෂයෙන්ම මේ දේශ අපි නවතම මේ දේ දැන් කොරෝනා එක ගැන අපි කතා කරනවා මෙතුමිය කිව්ව චෝදනා ගැන මම අතිශයම කම්පාවටපත් වෙනවා මොකද එහෙම දෙයක් අපේ රටේ අපි දන්න විදිහට කිසිම තැනක එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ ඊට වඩා අපි චුට්ටක් කල්පනා කරලා බලනකොට අර අවුරුදු 4.5ක් ඒ පහ කාලය 4.5 කාලය තුලදී මේ රටේ ජනතාවට අද උත්තර දෙන්න පුළුවන්ද මහ බැංකු මංකොල්ලේ ගැන කතාවක් නැහැ. අපෙන් අහනවා ඒ හොරු ඇල්ලුවේ නැත්තේයි කියලා. ඒ කියන්නේ හරියට හොරා පොලිස් වගේ මේක ඒගොල්ලෝ හොරකම් කරන්න අපි අල්ලන්න. ඊළඟට අහනවා බෝම්බ ප්‍රහාරය ගැන. ඇයි මේ බෝම්බ ප්‍රහාරය ගහපු අය දැන් එළි වෙලා? දැන් සියලුම දෙනා දන්නවා. මහ ජනතාවට මොන හරි සිදුවීමක් වුණාද? අනේ නෑ. ජනතාවට මේ ආර්ථිකය කඩාවැටෙන්න හේතුවක් ඒක. රටේ අගමැතිවරයා ගිහිල්ලා ඒ පිළිබඳව සාක්ෂි දුන්නා. රටේ කොච්චර රටේ අගමැතිවරයා තමයි පිට රටින් ගෙන්නලා එයාට මහ බැංකුව බාර දුන්නා. ඔබතුමාලට ඒවා ලෙස්සලා හරියන්න බෑ. ලෙස්සලා හරින්න ඕනේ. මේ රටේ මහා විනාශයක් කරා. ඒ වගේම රාජ්‍ය දේපල සියල්ලම නැති කරලා දැම්මා. ඇඟිල්ල දික් කරන්න රාජ්‍ය දේපල සියල්ලම කලින් ඉඳලා මාරු කියලා මේක විකුණලා නෙවෙයි මේක බදු ගන්න ඕනේ. ඒ දෙකම කරත් ගුවන් තොටුපළක් වරායක් සම්පූර්ණ විනාශ කරලා දාලා වෙන අයට දුන්නා. අදත් බලන්න වරායේ ජනතාව කර ඉල්ලන දේවල්. ඔය සියල්ලේ මූලාරම්භය තමයි අවුරුදු 4මාර තුල කරේ. මිනිසුන්ට පෙට්‍රල් ටික තිබුණේ නැහැ. පෙට්‍රල් පෝලිං ගණන් වල ගිහිල්ලා දවස් ගණන් ඉන්ධන මිල අඩු වෙලා තියෙද්දි ඇයි ඉන්ධන සහනය දෙන්නේ නැත්තේ මේ රටේ ජනතාවට? අර වෙලාවේ මොකද වුනේ? කලින් ඔබතුමියලාගේ කාලේ පෙට්‍රල් ඇත්තෙම නැහැ. පෙට්‍රල් නැතුව ඒ ආණ්ඩුව එපා කියලා දැන් ඔයාලා වරන් තියෙන්නේ. ආ එතකොට ගෑස් නැහැ කියලා මිනිස්සු පෝලිං ගානේ. ගෑස් එකක් තිබුණේ නැහැ. පෙට්‍රල් ටිකක් තිබුණා. ගෑස් මිල 2650ට දුන්නේ ඔබතුමාලාගේ ආණ්ඩුව. ඔබතුමියලාගේ ආණ්ඩුව. ගෑස් මිලේ මිලට ඒ ගානට හරි ගන්න තියෙනවා දැන් අඩු ගානක් තිබුණා. එහෙනම් මම කියන්න ඕනේ මේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ ඔබ අද නිදහසේ ජීවත් වෙන්න මේ රටේ සියලුම හාමුදුරුවරුන්ට කියන්න තියෙන ගරුතර ස්වාමීන් වහන්සේලාට ඔබ වහන්සේලාට කරපු ඒ අගෞරවය හැම විටම පෞගිය කාලේ මහා සංඝ රත්නයට කරපු අපහාසය හාමුදුරුවරුන් දැම්ම හිරගෙවල් වල දඩ ගහන්න හාමුදුරුවන්ගේ පිම් කැටේටත් බදු ගහන්න එක පැත්තකින් අනිත් පැත්තෙන් කිස්සුස් වහන්සේගේ ධර්මයේ අදහන අපේ රංජිත් බල්කම් ගාගරදුතුමන්ට කරන ලද අපහාසයෙන් ඒවෙන් තමයි මේ රටේ ભેද බින්න ඇති කරන්නේ ආගම් ભેදය ඇති කරන්න හදනවා එක පැත්තකින් ජාතිවාදය ඇති කරන්න හදනවා තව පැත්තකින් හොදා කොච්චර දෙයක් නමුත් කරන ලද උතුර සංවර්ධනය කළා තියෙන හැටි දිහා බැලුවාම මං හිතන්නේ දකුණටත් වඩා අපේ රජය තුලින් කරේ උතුරට. නමුත් මේ මිනිසුන්ගේ ඔළුව හොදලා තියෙනවා. මේ මිනිසුන්ගේ හොදලා තියෙන මම පොඩ්ඩක් කියන්නම්. ඔබතුමාට මේ ටික මං ඉක්මනින් කිව්වොත් හොඳයි. 48 අපිට නිදහස ලැබුණාට පස්සේ මේ රට ආර්ථික වශයෙන් යම්කිසි දියුණුවකට ආවා. නමුත් 71 ආවා කැරැල්ලක්. අපි ජීවිතයේ අතීතයේ දන්න අය නිසා 71 කැරැල්ලෙන් තමයි මේ රටේ කියලා දුන්නේ රාජ්‍ය දේපල විනාශ කරන්නේ කොහොමද? රාජ්‍ය දේපල නැති කරන්නේ කොහොමද? ඒ මගින් තමයි අවුරුදු 30ක යුද්ධයකට අපේ රට ගියේ. ඒ යුද්ධෙට ගියෙත් ඉගෙන ගත්තා මේ රට බෙදුම් වාදයකට යන්න ඕනේ කියලා. අපි අවසන් කරමු මේ කාලය අවසන්. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා මේ රට නිදහස් කරගත්තා. මේ යුද්ධය නිවාරණය කරා. ඒ වගේම මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න නිදහසේ රටක ඉන්න යුද්ධයකින් තොර රටක් හැටියට ජීවත් වෙන්න අවස්ථාව ලබා දුන්නා. ඒක තමයි අපේ ආරම්භය. නමුත් අපි අවසන් කරමු මන්ත්‍රීතුමා මේ කාලය අවසන් වෙනවා. අග්‍රාමාත්‍යතුමා දැන් හිටපු අග්‍රාමාත්‍යතුමා එතකොට ජනාධිපතිතුමා එතුමාට බොරු කියලා ඒ කොහොම බොරු හදලා කියනවද කියන එක මට අද තමයි තේරුම් ගන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ මම පුදුමයටපත් වෙනවා අර 5000 දෙනෙකුට පක්ෂ ભેද වලින් බල්ලා දුන්නා කියන්නේ. ඒ තරම් අමූලික බොරු කියන්න පුළුවන් මිනිසුන්ට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන කියාපු පට්ටපද අපි අවසන් කරමු මන්ත්‍රීතුමා මේ කාලය අවසන්. කාලයක් ගියේ නෑ. ඒ සියල්ල එලි වෙලා අවසානයේදී මිනිසු අඬාගෙන ගියා ඔබතුමාව අපිට ඕන කියලා. ඒ අඬාගෙන ගිහිල්ලා හොයාගත්තා. ඊට පස්සේ අපි තවත් රාජපක්ෂ පවුලේ කෙනෙක් බොහොම ස්තුතියි ඔබතුමීට. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැක එතුමාගේ සෞභාග්‍ය දැක්මට අපි අනාගතයේ යන බව 100%ක් විශ්වාසයි මේ රටේ ජනතාව සිහිනුවණින් කල්පනා කළා බලන්න. මේ රටේ සිහිනුවණින් කල්පනා කළා 3/2 බලයක්කින් යුත් පාර්ලිමේන්තුවක් අනිවාර්යෙන් ඇති කරගන්න. බොහොම ස්තුතියි ඔබතුමීට. අපි සෝදානම් කෙටි විරාමයක් ලබා ගන්න ක්‍රියාත්මක වන්නේ සංවාදාත්මක වටය විරාමෙන් අනතුරුව තවත් අවස්ථා දෙකක් ඉතිරිව තිබෙනවා. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් බලය සජීවී දේශපාලන සංවාදයේ සමගින් මේ ක්‍රියාත්මක වන්නේ සංවාදාත්මක වටයේ විරාමයෙන් අනතුරුව ආරම්භය ලබා ගන්නේ ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගෙන් ඔබතුමියට තිබෙනවා දුරකථන මතුමක් නන්දනී ෆර්ඩිනෑන්ඩ් මහත්මිය රත්නපුරෙන් තමයි අපට අමතන්නේ ආයිබෝන් ඔබතුමියට ආයිබෝන් අපි යමු කරුම් ප්‍රශ්න මට මේ කතා කරන්න ඕන කෝන්ගහගේ මහත්මියට ඔව් මම එතුමියගෙන් අහන්න කැමති මේ 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයයි එතුමාගේ කණ්ඩායමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට හොරා 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 ලැම්බෝගිනි කියනවා රත්තරන් තියෙනවා මිච්චර තියෙනවා අච්චර තියෙනවා අතරන් අශියෝ තියෙනවා එමයි කියලා බොහොර හොරු හොරා 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 කියලාම ඇවිල්ලා මාසයන් ඉස්සෙල්ලා බැංකුවට දීලා ඇද්දා. එතකොට ඒ හොරකමේ ප්‍රතිඵලයේ නේද මේ මහ ජනතාව 30 අවුරුද්දක් ගෙවන්න වෙලා තියෙන්නේ. ඒ එක ප්‍රශ්නයක්. අනිත් එක රනිල් වික්‍රමසිංහ මහත්තයා 2020 ඔය නායකත්වය තවත් කෙනෙකුට දීලා යයිද? දැන් මට හිතෙන්නේ ඔය දෙගොල්ලම හොරු කියලා දැන් දෙක හොරු දෙගොල්ල දෙකට බෙදිලා දෙගොල්ලන්ට දේවල් ඇඟිලි දික් කරගෙන අරු හොරා කියනවා. අරගොල්ලන් භාගයක් ගත්තා මේගොල්ලන් භාගයක් ගත්තා. ඕව රට විනාශ කෙරුවා රට කෑව නේද කියලා තමයි මට අහන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමීට මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ගමන් ඔබතුමීට හැකියාව තිබෙනවා සංවාදාත්මක වටයට ප්‍රවේශ වන්න. ඔව් ඔබතුමියගේ ප්‍රශ්නේ පිළිබඳව ඇත්ත වශයෙන්ම මම කියන්න ඕනේ බැඳුම් කරේ පිළිබඳව අද මුළු සමාජයම දන්නවා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ගවලට යොමු වෙලා තියෙනවා. ප්‍රථම වතාවට රටේ අගමැතිවරයා හැටියට ගිහිල්ලා ඒ පිළිබඳව සාක්ෂි දුන්නා. ඒ නිසා ඒවට දඬුවම් කරන්න මේ තියෙන අවස්ථාවන් වලට කිසිම බාධාවක් නැහැ. හැබැයි බැඳුම් කරේ පිළිබඳව මේක මේ එක්සත් ජාතික පක්ෂය හෝ යහපාලන රජය හෝ පමණක් නෙවෙයි ඒ ක්‍රියාදාමයේ පිළිබඳව මීට ඉදිරියෙන් වෙච්ච ඒ බැංකුවේ ගනුදෙනු පිළිබඳවත් මේ සොයන්න අවශ්‍යකම තියෙනවා. ඒ නිසා කවුරු කෙරුවත් වැරද්ද කෙරුවා නම් මේ රටේ මහ ජනතාවට යම් දෙයක් සිදු වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව අවශ්‍ය කරන නීතිමය තත්වයට දැන් කටයුතු යෙදෙනවා. කාටවත් හැංගවිලා යන්න පුළුවන් කමක් නැහැ. ඒවට දඬුවම් ලැබෙවි. ඒ වගේම ඔබතුමිය කියනවා හරි ඒ පැත්තට ඇඟිල්ලක දික් කරනවා මෙයාට හොරා කිය කියනවා. හැබැයි ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ ප්‍රශ්නය දරුණුයි. අද මේ වෙනකොට මේ රජය දැන් ආපහු හොඳ ලස්සන නාට්‍යයක් රඟපාන්න උත්සාහ කරනවා. ඔබතුමී මේ බැඳුම් කරේ සම්බන්ධ කාරණේ මතු කරෙද්දී මීට ප්‍රථම අදහස් දක්වෝ ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරන්නේ මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධව වරදකරුවන්ට ඒ කාලයේදී දඬුවම් ලබා දීමට කටයුතු කරේ නැහැ කියන චෝදනාව තමයි ඉල්ල කරේ. ඒ කාලය මං හිතන්නේ ඉතින් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ඒ කාර්ක සභාවල් වලට ගෙනල්ලා දැන් ගජමිතුර රටෙන් පිට කෙරුවා පළවෙනි චෝදිතය. මම විශ්වාස කරනවා මේ ගජමිතුරද එහෙම නැත්නම් වෙන මිතුරෙක්ද ඊට කලින් හිටපු මිතුරන්ද මේ පිළිබඳව මේ බැංකුවේ ක්‍රියාදාමය පිළිබඳව අද ඊටාම ඍජුව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ගොඩ රටෙන් පැනලා යන්න දැන් ඔය එක පුද්ගලයෙක් පිළිබඳවනේ දැන් කතා කරන්නේ රටෙන් පිට මේ ප්‍රධාන චෝදිතය. ඔව් නගර චෝදනාව මේ සිද්ධිය හා සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා තමයි මේ විදිහට පිටපන් කරන්න කිව්වා. ඔව් ඉතින් ඒ පිටපන් කරලා තියෙන පුද්ගලයා පිළිබඳව අද මේ වෙනකොට ගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් එයාව මේ රටට ගෙන්න ගන්න ක්‍රමවේදයද කොයි විදිහටද ඒව කරන්න ඕන කියන එක පිළිබඳව අපි අතරේ නෙවෙයි තියෙන්නේ. ඒක ඒ කටයුතු කරන්න මම හිතන්නේ අවශ්‍ය විදිහට අද විවෘත වෙලා නමත් වෙනස් කරගෙන කියලා මේ එදා උසාවිය පැත්තෙන් කියනවා ඇහුණා. උනම වෙනස් කරලා දිනනවා. මම කියන්නේ ඒක ඒවට කරන්න ඕනේ නිසි දඬුවම් ලබා දීම සඳහා කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා හැංගිලා නැහැනේ. මේ රටේ අගමැතිවරයා හැටියට එතුමාට පුළුවන්කම තිබුණා නම් ගිහිල්ලා සාක්ෂි දෙන්න. ඉතින් අනිත් අයටත් ඒ වගේම තමයි. ඉතින් කබ්‍රාල් මහත්තයාගේ එහෙනම් පවුල් ගහ ගැන කතා කරන්න ඕනේනේ. ඒ පවුල් ගහේ ලස්සනට ඔය වැඩේ කරලා පවුල් ගහ වගේ නෙවෙයිනේ මේ වගේ බැංකුවක මේ පවුල් ගහෙත් මේ වගේ විශාල මුදල හොඳට මල් නැදිලා පළතුරු ගෙඩි ඇවිල්ලා ඒ පවුල් වල කඩාගෙන ඒ වැඩේ කරලා තියෙනවා. වැඩේ තියෙන්නේ ඒ පිළිබඳව මේ මහ ජනතාව හරියට දැනුවත් කෙරුවේ නැහැ. ඒ නිසා මම බැඳුම් කරේ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක මට මේ දැන් අවශ්‍ය දෙයක් නෙවෙයි. දැන් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මේක වළක්වා ගන්න තිබ්බ කෙනා කවුද? එයා සියලු දේවල් තිබ්බ සිංගප්පූරුවේ සවාරි ගහන්න නැතුව අවශ්‍ය දේවල් කරා නම් ඒකට නමුත් එහෙමයි. දැන් තාත්තා කිව්වනේ മന്ത്രി කෙනෙකුට යන්න එපා පුතේ පල්ලි හෙට මෙහෙම ගහන්න කියලා. අද බුද්ධිංශේ කියනවා අපි අපි නියමාකාර විදියට දැනුම් දුන්නා. ඒක තමයි ඒ දැනුම් දුන්නේ කාටද? මේ රටේ සේනාධිනායකයාට. එතුමා අද ඔයගොල්ලන්ගේ පක්ෂයේ සභාපති වෙලා එහෙම කියලා ඔබතුමීලට බේරෙන්න බෑ. ඔබතුමීලා අපි සාධාරණ කරනවා නෙවෙයි. ඒ වෙලාවේ ආගමැතිතුමා හිටියා, රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා හිටියා. ඒ නිසා එහෙම ඔබතුමීලාගේ ආණ්ඩුවට එහෙම ගැලවෙන්න බෑ. මේ රාජ්‍ය ආරක්ෂක අපේ පක්ෂයට ආවා කියලා. ඇමතිතුමා හැටියට ඒ වගකීම් ගත යුතු අය ඒව අරගන්න ඕනේ. හැඟවිලා යන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මං හිතන්නේ ඒ පිළිබඳව අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගන්න තියෙනවා. ඒක ගණ්ඩම වෙන ඒක තරාතිරම නොබලා ඒ වගකීම් පැහැර ඇරලා තියෙනවා නම් ඒවට නිසි දඬුවම් ලබා දිය යුතුයි. මම විශේෂයෙන් කියන කැමති මේ වෙලාව වෙනකොට දැන් මැතිවරණයකට අපි මූණ දෙමින් පවතින්නේ. ඉතින් දැන් හොඳ නාට්‍ය ගෙනල්ලා තිනවා. කරුණාම්මන්ගේ නාටකයේ ආපහු ගෙනාවා. කරුණාම්මන් ගෙනල්ලා දැන් හරි සුළු වෙන්නේ තකන්නේ. මේ වෙනකොට අපේ රටේ ඉන්නවා ඔබතුමේ චෝදනා කරන්නේ කරුණාම්මන්ගේ නාටකය ගෙනාවෙනුවෙන් චෝදනා කරන්නේ රජයටද? රජය විසින්නේ සිද්ධ කරා කියන කාරණේ. ඔය ඉතින් රජය දැන් කියන්නකෝ කරුණාම්මන්ට කොච්චර ආරක්ෂාව දීලා තියනවද? ආරක්ෂක බටයෝ කී දෙනෙක් දීලා ඉන්නවද? කරුණාම්මන්ට ආරක්ෂක බටයෝ කී දෙනෙක් දැනට දීලා ඉන්නවද? අන්න ඒකට උත්තරේ දෙන්න. කිසි කෙනෙක් දීලා නැහැ. මොකද එයා මන්ත්‍රී කෙනෙක් නෙමෙයි. ඔබතුමේ වගකීමෙන්ද කියන්නේ? මන්ත්‍රී කෙනෙක් නෙමෙයිනේ. අනිත් එක එයා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙන්නේ. දැන් ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙක්. රජයට කිසිම වගකීමක් අපි ලැජ්ජාවට පත් වෙන්න ඕනේ නේ. ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට දෙවතාවක් ඔහුව පත් කරා. ඒකල්ලා සංහිධියාව පිළිබඳව රාජ්‍ය මේ අමාත්‍යංශය දීලා තමයි ඕකට කටයුතු කරන්නේ. කෙනෙක්ව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගේන එක බොහොම හොඳයි. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. අවිගත් අය දැන් ගොඩක් දෙනෙක් අපි දකිනවනේ දැන් අවි වලින් මේ මිදිලා ඇවිල්ලා කටයුතු කරන එක පිළිබඳව ඒක බොහොමද. නමුත් මෙවැනි අපි සංහිඳියාවක් කතා කරන අවස්ථාවක මෙවැනි මේ දේශපාලනක වේදිකාවක මෙහෙම ඇවිල්ලා කතා කරන්න පුළුවන්ද? අපිට තියෙනවා ලොකු ස්වාධීනව ඉල්ලන කෙනෙක්. එතුමාට එතුමා කියන දේවල් වල මන්ත්‍රීතුමා ස්වාධීනව ඉල්ලුවා. ස්වාධීන දැන් මට පුළුවන්කම තියනවාද මම මේ මන්ත්‍රීවරියක් කියලා මට ඕනේ දේ ඇවිල්ලා මේ වගේ එළියට ඇවිල්ලා කියන්න? ඉතින් ඔබතුමියට ඔබ ගරු හිටපු මන්ත්‍රීතුමියනි ඔබතුමියට කිසිම මේකක් නෑ මෙහෙම අපිට චෝදනා කරන්න. එයා එක එක්කිනා කතා කරන දේවල් ඔබතුමියලාගේ රාජ්‍ය යටතේ හිටපු ඇමතිවරයෙක් අම්මාන් කරපු ප්‍රකාශය ඔයගොල්ලෝ අනුමත කරනවද? කිසිසේත් අනුමත කරන්නේ නෑ. අපි කොයිම වෙලාවකවත් අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ. මේ රටේ විරෝධාර රණවිරුවන්ට අබමල් රේනුවකින් හරි කවුරු හරි එහෙම දෙයක් කියනවනම් අපි ඒක ගැන කිසිම දවසක අනුමත කරන්නේ නැහැ. මම ඊට වැඩි ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒක නීතිය මගින් ගණන් කරන්නේ. ඒක අපි ස්ථාවරේ ඉන්නවා. COVID-19 දෙවනි වටේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි අනතුරු අඟවලා තියෙන්නේ. ඒ පිළිබඳව සූදානම් වෙන්න කියලා. ඒක නිසා හිටපු අග්‍රාමාත්‍යවරයා හැටියට අපේ පක්ෂයේ නායකයාට තියෙනවා යම්කිසි වගකීමක් මේ පිළිබඳව රජයට දැනුම් දීලා ඒකට සූදානම් වෙන්න කියන්නේ. එහෙම නැතුව කුහක කමටවත් ලංකාවේ මිනිස්සු මිනි ගොඩ ගහන්නවත් නෙවෙයි ඒක කිව්වේ. මේ පිළිබඳව මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ අපේ ගරු මන්ත්‍රීතුමියට. දැන් මේ ආණ්ඩුව මම මේ වෙලාවේ කියන්න කැමතියි මේ ජවනිකාවල් ඔක්කොම මැද්දේ දැන් මේ මැතිවරණයකට මූණ දෙනවා. අපේ ගොවින්ගේ පොහොර ටික බෙදා ගන්න බෑනේ මේ ආණ්ඩුවට. මේක බරපතල මේ තත්වයක් උදා වෙලා තිනවා. විශේෂයෙන් මං නියෝජනය කරන්නේ උඩරට පළාත මහනුවර දිස්ත්‍රික්කයේ උඩරට පළාත. අපේ ගොවි ජනතාව මේ වෙනකොට බරපතල තත්වයකට වැටලා තියෙනවා. එකක් කොවිඩ් උවදුර නිසා අපේ ගොවි ජනතාව වැටුණා, පැදුරෙනුත් පල්ලෙහාටම වැටුණා. කිව්වේ මොකද්ද? රුපියල් 40ට එළවලු කිරන්නේ නැත්තම් කොළඹට එළවලු එවන්න එපයි කිව්වා. හැබැයි අපි මහනුවර මිනිස්සු අපිට පුළුවන් අපිට සිද්ධ වුණා දකුණෙන් එන මාළු ටික ගන්න රුපියල් 656යි 696යි රුපියල් 700යි. හැබැයි අපේ ගොවියට හරි මිලක් දෙන්න බැරි වුණා කොළඹට ගේනකොට. ඒ නිසා අද මේ වෙනකොට එළවලු ගොවියා නැත්තරම නැති වෙලා ඉන්නේ. පොහොර ටික දාන්න අවශ්‍ය වෙලාවට පොහොර ටික දෙන්නේ නැත්නම් ඒකෙන් ඇති වැඩක් නැහැ. ඔබතුමේ සඳහන් කරා මේ කොරෝනා වෛරසයත් එක්ක මේ අදාළ පාර්ශවයන්ට සහන ලබා දෙන්න කටයුතු කරා කියන කාරණේ. දැන් එතුමේ සඳහන් කරන්නේ වෙන දෙයක් උනේ නැහැ කියන කාරණේ. සහනේ කෙසේ වෙතත් තල්ලි දීලා ගන්නවත් පොහොර නැහැ. මන්ත්‍රීතුමියනි පහුගිය කාලේ මම දන්නවා අර පළවෙනි සති කීපය තුල වර්ග කීපයක් තියෙනවානේ පොහොර ගහනකොට. පළවෙනි සති තුල තුනක් තියෙනවා එකට ගහන්න ඕන එක. ඒකෙන් දෙකක් ඇවිත් තිබ්බා, එකක් පොඩ්ඩක් ප්‍රමාද වුණා. ඒකෙන් පස්සේ තමයි ওই ලොකු කතාව දැන් ලොකු ආ. නමුත් ඒ සියල්ලම ආපහු ගෙනෙලා දුන්නා. නෑ මම පැනලානේ. මගේ ලග්ගල කලුගඟ ප්‍රදේශයේ නිල් කැට පොහොර ගැහුවා මිනිස්සු. පොහොර ටික නැතුව. හරි සමහර තැන්වලදී නිල් කැට කියන්නේ මල් වලට දානවා. 4:00යි දැන් මං කියන අක්කර කාල ගමේ හඳුන්ගමුවේ අපි කෙටියෙන් නෝ අක්කර දෙකට ඒ කියන්නේ බුසල් 5ට යූරියා කිලෝ 117යි දීලා තියෙන්නේ. රතු කුඩු නැත්නම් TSP දීලා තියෙන්නේ 22යි. MOP නැත්නම් අර අනික් එක කිලෝ 18යි. මේ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුයි. සහන මිලට තියා වැඩි මිලටවත් ගන්න වෙන පොලේ අස්සද්දීමක් සිද්ධ වුණා. සමුපකාරයට එවනවා මිටි පහක්. ඒ එවන මිටි පහේ නම ගහලා එවන්නේ. මේක අපි තේරුම් ගන්න ඕනේ නේ. මධ්‍යස්ථාන වලින් ගොඩක් පොර බෙදා හැරියි. නේද මේක අපි තේරුම් ගන්න ඕනේ. ශිකර්ම නිලධාරීන් විසින් තමයි ඒව බෙදා හැරියි. මේ වගකීම රාජ්‍ය බාර ගන්න කඩවල වලට දීලා කරේ නෑ. නෑ නෑ කඩේට නෙවෙයි. කඩේට දෙන්නේ පොලිජන මධ්‍යස්ථාන තුලින් බෙදුවා. කඩේට තිබුණා නම් මිලදී හරි ගන්න තිබුණා. ගොවියා කියන්නේ ඒකයි. අපිට සල්ලි දීලා හරි ගන්න බඩු තියෙන්න ඕනේ කියන එක. බඩු ගෙන්නන්න කලින් ගෙනාපු පොරවට සල්ලි ගෙවලා නෑ ඔබතුමියලගේ ආණ්ඩුව කාලේ. ඒ නිසා පොර නිකුත් කිරීමේ පොර ලබා දීම ගැටලු විශාල වශයෙන් අපි වැඩ කෙරුවා. දැන් මේ ගම්පෙරළිය කියන එක මේ බලන්න මේ ගම්පෙරළිය මේ ගම්පෙරළියේ එක ආසනයකට අපි ලක්ෂ ඔබතුමිට තවත් විනාඩි 3ක කාලයක් තිබෙනවා. ලක්ෂ 3000ක් වෙනකන් අපිට තිබුණා. මේක ඉලක්ක කරන්න බ්‍රදර්. ගම්පෙරළිය හදාපු පාරවල් ලොකු බෝඩ් එකට විතරක් නැතර ගපුවා ඒවා තියෙනවා. මන්ත්‍රීතුමිය මම මගේ ආසනයේ තියෙනවා. මම වගකීමෙන් කියන මේ ගම්පෙරළිය වැඩසටහන විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා. මගේ ආසනය ගත්තොත් අවුරුදු 30ක් වෙනකන් පාර්ලිමේන්තු නියෝජනයක් නැහැ. මේ වතාවෙත් ඔබතුමියලගේ රජය മന്ത്രിවරයෙක් දාලා නැහැ. අපේක්ෂකෙක් දාලා නැහැ. හේවැහැට ආසනයට. අවුරුදු 30ක් වෙනවා മന്ത്രിවරයෙක් නැහැ. ඒතකොට බලන්න අපිට මේ ගම්පෙරළිය නිසා තමයි අපේ ආසනය අපිට සංවර්ධනය කරගන්න දියුණු කරගන්න පුළුවන් උනේ. එනිසා මේ ගම්පෙරළියට අපි මුදල් වෙන් කරනකොට ගරු අග්‍රාමාත්‍යතුමා පළවෙනි වතාවට මන්ත්‍රීතුමිය නිලධාරීන්ටත් 103ක ගෙවීමක් කෙරුවා. සේවා ගාස්තුවක් කෙරුවා. ඒ කියන්නේ මේ වැඩ ටික හරියට කරන්න, ඊටාම වේගෙන් කරන්න එච්චර මුදලක් ගම්වලට ආවා. දැන් ඒ කරපු ව්‍යාපෘති වලටවත් කියනවනේ රජය සල්ලි නැහැ කියලා ගෙවන්න. රජයට කියන්න පුළුවන් කමක් නැහැ සල්ලි නැහැ කියලා. මේක COVID-19 නිසා වෙච්ච උවදුරක් නෙවෙයි. රජයේ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ගිය ආණ්ඩුව අයවැයක් සම්මත කරලා දුන්නේ නැහැ නේ. එතකොට මුදල් පාර්ලිමේන්තුවට තමයි බලය තියෙන්නේ මුදල් අනුමත කරන්න. නමුත් ඒ අයවැයක් සම්මත වුණේ නැහැ නේ. ඒ මුදල් අනුමත කරන එක ASCII තවත් ණයක් ගෙනල්ලා දාලා කොලේ වහලානේ වැඩේ දුන්නේ නැහැ. සම්මත කෙරුවා නම් මේවට මුදල් ගෙවගෙන ඉන්නේ කොලේ වහලා ගෙනාවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ හිටියා මමත් පාර්ලිමේන්තුවේ හිටියා ඒ වෙලේ. ඔබතුමී බලන්න ඒකේ අංශ දෙකක් අපි කතා කරා. ඔබතුමියන්ලා ගෙනත් තිබුණා අයවැයක් ගෙනාවේ අපි කැමති වුණා ඔය ඒ අතුරු ගම්පෙරළිය සහ සියලු දේවල් දෙන්න. ඕ සහ ණය සීමාව වැඩි කරනවට තමයි අපි විරුද්ධ වුණේ. ඔබතුමිය අවස්ථාව ලබා ගන්නවද මේක? ඉතින් මම විශේෂයෙන්ම කියන්න කැමති දැන් මේ වෙනකොට කොවිඩ් උදුරත් සමග සහන දෙනවා කියලා කිව්වනේ. දැන් කෝ සහන? දැන් පළාත් සභාවේ විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ දැන් ගමනාගමන කොමිසන් සභාවේ දැන් ක්‍රියාත්මක වෙන බස්වලට 150ක වාර්ෂික මේ බලපත්‍රයට 150ක මේ සහනයක් දෙනවා. හැබැයි පළාත් සභාව යටතේ දැන් එම ක්‍රියාවමයි සිද්ධ වෙන්නේ. හැබැයි පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වෙන ඒ බස්වලට එවැනි සහනයක් ලබා දෙන්නේ. ඒ නිසා මේක මං හිතන්නේ රජයට තියෙනවා වගකීමක් මේ සහන දෙනවා කියපු එක. අද බලන්න පුංචි ව්‍යාපාරික රජයට බරක් නොවි ඉන්න විශේෂයෙන්ම ගරු ගීත මන්ත්‍රීතුමිය ඔබතුමියටත් මේක ඊටාම වැදගත් වෙනවා. බලන්න රූපලාවන්‍යගාර කොච්චර තියනවද කියලා. දැන් රුපියල් 5000 දුන්නෙත් නෑ රූපලාවන්‍යගාර අයට. දුන්නා. රුපියල් 5000 දුන්නේ. දැන් දුන්නා. ඒ රුපියල් 5000 සැලෝන් වලට රූපලාවන්‍ය කරපුවාට ඉස්සෙල්ලාම දුන්නා. දැන් රූපලාවන්‍යගාරයේ හිමි කෙනෙක් ඉන්නවනේ. ඇය හෝ ඔහු කුලියට අරගෙන ගොඩනැගිල්ල රූපලාවන්‍යගාරය පවත්වාගෙන යන්නේ. නමුත් ඒ කුලිය ගෙවා ගන්න විදිහක් නැතුණා. ඒ වැඩ කරන ළමයින්ට ගෙවා ගන්න පුළුවන්කම තිබුණේ නැහැ. ගෙව්වේ නැහැ. මම ඉතාලම හොඳට දන්න හින්දා කියන්නේ. ඒ වගේම තමයි කුඩා ව්‍යාපාර ආරම්භ කරපු අය. විශේෂයෙන්ම මේ අයට මේ සහන දැන් සාමාන්‍ය විදිහට ගත්තොත් දැන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ඔබතුමේ සඳහන් කරන්නේ ඔබතුමගේ ප්‍රදේශයේ සහන ලැබුණේ නැහැ කියන කාරණේද දීප ව්‍යාප්තවයේ සහන ලබා දීමකට කටයුතු කරන එක කාරණේ. මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තාම මේක ගැන මීට වඩා මෙවැනි ව්‍යසනයකදී ඕනම රටක මෙවැනි ව්‍යසනයක් වෙන අවස්ථාවකදී ඔවුන්ට ලැබුණු ඒ මුදල අපිට රූපලාවන්‍ය එක්කරට වෙනම ගාණක් අනිත් අයට තව ගාණක් එහෙම නෑනේ සමස්තයක් වශයෙන් 5000 දෙපාරක් දාදා පොදුවේ හැමෝටම ලැබිච්ච ඒ 5000 ඒක ඇවිල්ලා ඇත්තටම කැමරට ගන්න මම දන්නවා ඒක කැමරට ගණ්ඩයි ඒක අවස්ථාවද ඒගොල්ලන්ට දුන්නා නමුත් ඔබතුමියලා දන්නවද ඒක ඇතුළදී වුණත් හාල්වල මිල මොකද වුනේ ඒ ජවනිකාව කියන්නකො පොඩ්ඩක් හාල්වල කරගන්න කොහෙද තිබුණේ මෝල් හිමිය ඔබ ගිහිල්ලා රේඩ් කරලා ඒගොල්ලෝ රේඩ් කරලා මොකද උනේ පහුවදාට දුන්නානේ තමන් ගානක් දුන්නා නියත නියමිත මිලක් දුන්නා මේක රජය ඇත්ත වශයෙන්ම වගකීමක් ඇති උනේ කටයුතු හරි හරි හරිම මේ 70ට 80ට අපේ කාලේ හාල් ගෝවියට රුපියල් 50ට 20 මිලදී අරගෙන 96ක ස්ථාවර මිලක් තිබ්බා ඒ ඊට උඩින් විකුණන සියලු දෙනාම අත්අඩංගුවට ගන්න රජයේ කටයුතු කරේ ශාන්ත්‍රි මන්ත්‍රීතුමිය ඔබතුමගේ කාලයත් අවසන් වෙනවා අපි අවසන් කරමු අවසන් කරමු ඔබතුමිය මම කියන්න ඕනේ අපේ මේ මන්ත්‍රීතුමිය මතක් කරා මේ අපේ රජයේ කාලේ මේ මේ පෙට්‍රල් මිල භූමි තෙල් මිල මේ මිල පිළිබඳව විශේෂයෙන්ම මම කියන්නේ අපේ රජයේ බලයට පත්වෙච්ච ගමන්ම තමයි 2650ට තිබිච්ච ගෑස් සිලින්ඩරේ 1350 වෙනකන් අඩු කරා. පෙට්‍රල් 165ට තිබිච්ච එක 117 වුණා. ඒ වගේම තමයි ඩීසල් 95 වුණා. මේ වගේ මේ අවශ්‍ය කරන එදිනෙදා දැන් පෙට්‍රල් අඩු වුණාම සියලුම බඩුවල මිල පහත වැටෙනවා. නමුත් අද මේ වෙනකොට අර මම ආගෙන ඔබතුමා කියන කුස්සියේ මිල පිළිබඳව අද ඇත්තටම කතා කරන්න ලැජ්ජයි. මේ තියෙන තත්වයේ උඩ අපි කොවිඩ්-19ත් එක්ක බොහොම සංවරව විනයක් ඇතුව රජයට සහයෝගය දුන්නා. අපි දන්නවා මොන තරම් අමාරුවෙන්ද ගෙදර ඒ මේ පාලනය කරගෙන හිටියේ කියලා. අපි අවසන් කරගමු මන්ත්‍රීතුමියනේ. මම මේ අවස්ථාවේදී කියනවා ඊටාම කනගාටුයි. ත්‍රිරෝද රත සංගමේ සභාපතිතුමාව මහා මාර්ගයේ දෙනෝ දහක් ඉදිරිපිට මරා දමන්න උනා අර සියලු දෙනා වෙනුවෙන් කතා කිරීම පිළිබඳව. රජය ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? ජනාධිපතිතුමා කිව්වා මේ සියලු දෙනාටම මේ සහන ලබා දෙන්න කියලා. ලීසින් කම්පැනි වලට කිව්වා මේ සහනය ලබා දෙන්න කියලා. නමුත් මොකද්ද? මහ ජනතාව ඉදිරිපිට ඇවිල්ලා මෙහෙම ඝාතනය කෙරුවා. ඒ නිසා අපිට තියෙනවා ලොකු සැකයක්. අද මේ දැන් රූපවාහිනිය දිනෙන් දින පෙන්නනවා. T56 මෙච්චර හම්බුණා, අච්චර හම්බුණා කියනවා. ඇත්ත වශයෙන්ම මේ කාන්තාව හැටියට අපිට මේ මැතිවරණයේදී දැඩි වේදනාවක් තියෙනවා. මගවිල පාතාලේ වෙඩි තියලා මරලා ගියන කී දෙනෙක්ම මැරුවද කොළඹ? අපි බලාපොරොත්තු වෙන්නේ නැහනේ. පාතාලේ අය දිගින් දිගටම මරණ එකද අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි වැරදි කියන්නේ. ඒක රජයක හරියම කොයිම වෙලාවකත් අපි කියන්නේ ඒක වැරදි බලාපොරොත්තු වෙනවා. වැරදි දේ අපි කටයුතු කරන්නේ. අපි කියන්නේ වැරදි. ඒ වැරද්ද නිවැරදි කරගන්නයි නව රජයක් අපි පත් කරගන්නේ. බොහොම ස්තුතියි ඔබතුමියට. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව සංවාදාත්මක වටේ තවත් අවස්ථාවක් ඉතිරිව තිබෙනවා. විරාමයෙන් අනතුරුව නැවතත් බලය සජීවී දේශපාලන සංවාදයේ සමගින් මේ ක්‍රියාත්මක වන්නේ සංවාදාත්මක වටේ අවසන් අවස්ථාව වෙනුවෙන් අප යොමු වන්නේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත. ඔබතුමියට දුරකථන ඇමතුමක් තිබෙනවා කුරුණෑගල ප්‍රදේශයෙන් ඩොරින් කොටවිල මහත්මිය. ආයිබෝන් ඔබතුමියට. ආයිබෝන්. අපි ප්‍රශ්න යොමු කරමු. ඔව් මට තියෙනවා ප්‍රශ්නයක් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගෙන් අහන්න. ප්‍රශ්න දෙකක් තියෙනවා කෙටියෙන්. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමියගේ රජයෙන් දැන් මේ බඩු මිල ඉතා ශීඝ්‍රයෙන් වැඩි කරනවා හැම දෙයකටම ටැක්ස් කරනවා මේක බලපාන්නේ කාන්තාවට. ඉතින් ඔබතුමියලා කොච්චර කාන්තාව ගැන කතා කරුවත් මේ රටේ කාන්තාවන්ට දරන්න බැරි පීඩනයක් තමයි මේ ගෙදර කුස්සිය. ඉතින් මේ බඩු මිල මේ විදිහට ටැක්ස් කරලා වැඩි කරන එකෙන් මේ කාන්තාවට විශාල පහරක් එනවා. ඒ පිළිබඳව ඔබතුමියලා මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය? දෙවෙනි එක තමයි මම බොහොම සන්තෝෂ වෙනවා මෙතන කාන්තාවෝ බොහොම ප්‍රබල කාන්තාවෝ කීප දෙනෙක් ඉන්න නිසා මම ඔබතුමියට මේ ප්‍රශ්නේ යොමු කරනවා. මේ රටේ ස්ත්‍රී දූෂණය ළමා අපචාරය පිළිබඳව කිසිම දෙයක් රජයකින් ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද අපි මේ ශාස්ත්‍රවල වැඩ කරන අය මේ රටේ උසාවි වලට වෙන කාන්තාවෝ අපි ඈත් එක්ක උසාවි වල ඉඳ ගන්නවා. දරුවෝ ස්ත්‍රී දූෂණ මිනි මැරුම් ළමා අපචාර මේව සත්ත පහකට ගණන් ගන්න නැතුව කාන්තාව වෙනුවෙන් කතා කරනවා මේ අපේ රට. අද තාම අපි කියනවා නම් කාන්තා ප්‍රඥාප්තිය බලවත් සතු කරගන්න බැරි වෙලා තියෙනවා. අපේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයන්ට කාන්තා ප්‍රඥාප්තිය බලසතු කරගන්න බැරි වෙලා තියෙනවා. කිසිම බලයක් නැති කොළ කෑල්ලක් තමයි මේ රටේ කාන්තා ප්‍රඥාක්තිය වෙලා තියෙන්නේ. එතකොට මට මතකයි මේ අපේ ඔබතුමා මේකේ ප්‍රශ්නය කෙටියෙන් යොමු කරමු. ඇමතිතුමා කාන්තා කටයුතු කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය බාරගෙන තියෙනවා. ඉතින් අපි ලැජ්ජා වෙනවා ශ්‍රී ලංකාවේ කාන්තාවකට පාර්ලිමේන්තුවේ ඇතුලේ කාන්තා ඇමතිකම කාන්තාවකට අපි ප්‍රශ්න යොමු කරමු කෙටියෙන් යොමු කරමු. හිතනවා ඉතින් මෙවැනි වකවානුවක් තිබුණා කාන්තා අයිතිවාසිකම් කාන්තා හිංසනයේ අපිට මාධ්‍ය වලින් ඕන තරම් පේනවා. මාධ්‍ය වලින් නොපෙන්නන ඒවා බොහෝ තියෙනවා. ඉතින් ඔබතුමගේ ප්‍රශ්නේ පැහැදිලි දොරින් මහත්මිය. මේ කිසි කෙනෙක් අපි අවස්ථාව ලබා දෙන්නේ ඔබතුමියට. පළවෙනි ගැටලුව ඔබතුමියගේ පළවෙනි ප්‍රශ්නය බඩු මිල වැඩි වෙලා තියෙනවා කියලා කිව්වා. මේ රටේ ප්‍රතිපත්තිය වෙලා තියෙන ආනායන අඩු කරලා අපනායන වැඩි කරන විශේෂයෙන්ම අපේ රටේ වගා කරගන්න පුළුවන් ඒවා වගා කරගන්න. ඒ නිසා තමයි සමහර පිට රටින් ගේන අනවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය නොවන දේවල් සඳහා එක උපක්‍රමයක් තමයි බඩු මිල වැඩි කරන්න. එතකොට බඩු මිල වැඩි කරාම ඇත්ත බඩු මිල වැඩි වෙනවා. අපි පුරුදු වෙලා තියෙන බඩු භාණ්ඩ ගන්න ගියාම මිල වැඩි වෙනවා. හැබැයි ඒක ඒ රටේ විදේශ විනිමය ඉතුරු කරගෙන විශේෂයෙන්ම ආනායනය කිරීම මේ ආවම කරන්න අඩු කරන්න තමයි ඒ ක්‍රියාදාමය කරලා තියෙන්නේ. හැබැයි අපි මේ හාල් මිල ගත්තොත් 2017 පෙබරවාරි 8 සම්බා රුපියල් 100 මේ මහ බැංකුවේ තියෙන දෛනික මිල වාර්තාවේ 2018 ජනවාරි 26 ගත්තම සම්බා 104යි. හැබැයි අද වෙනකොට සම්බා රුපියල් 98 කියන මිලට ස්ථාවර වෙලා තියෙනවා. ඒකත් අපි කියනවා සමහර ඒ වගේම තමයි සමහර භාණ්ඩ ජාත්‍යන්තර මිලත් එක්ක එහා මෙහා වෙනවා. ඒ වගේම අපේ රුපියලත් එක්ක ඩොලර් රේට් එකත් එක්ක එහා මෙහා වෙනවා. ඉතින් ඒ සමහර ගැටලු තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මේ පස්චාත් කොවිඩ් සමයේ හුඟක් අයගේ ආදායම් මාර්ග තවම අඩුයි. රටේ ආදායම් අඩු වගේම පුද්ගලයන්ට ලැබෙන ආදායම් අඩුයි. ඒ නිසාත් අර මිලදී ගැනීමේ හැකියාව පර්චේසින් පවර් එක අඩු වෙලා තියෙනවා. ඒක අපි මේ දන්නවා. ඒ නිසා තමයි මේ රජය අනිවාර්යයෙන්ම කෘෂි ආර්ථිකය ගොඩනගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ වගේම තමයි දේශීය ව්‍යවසායකයා පුංචි හා මධ්‍යම පරිමාණයේ දේශීය ව්‍යවසායකත්වය ගොඩනගලා අපේ රට තුල නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්න සහ අනවශ්‍ය දේවල් දැන් අපි පිට රටින් ගෙනාවා සරුංගලෙත් ගෙනාවා වෙසක් කූඩුවත් ගෙනාවා ඒ අනවශ්‍ය දේවල් ගෙන එක නවත්තලා මේ රට තුලම නිෂ්පාදන වැඩි කරන්න මේ රට කටයුතු කරගන්නවා. ඒක එක. ඊළඟ එක තමයි අපි එතුමිය එක්ක එකඟ වෙන්නේ නැහැ. මොකද අපි කාන්තා മന്ത്രിවරිය මෙතන ඉන්න සියලු දෙනාම සාක්ෂි දරනවා ඇති අපි කාන්තා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව ඒ වගේම කාන්තා മന്ത്രിවරයන්ගේ සංසන්දය හරහා මේ කාන්තාවන්ට එරෙහිව තියෙන දූෂණ හිංසනය ඒ වගේම ළමයින්ට වෙන අපයෝජන පිළිබඳව අපි නිතරම කතා කළා. ඒ ගැන අවධානයෙන් අපි කටයුතු කරනවා. හැබැයි අර මේ නමුත් අපිට අර තාම සීඩෝ ගිවිසුම ඒක හරියට අපිට ඒ සියලුම කොන්දේසි ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. මොකද සමහර පුද්ගලික නීති නිසා මේ රටේ අවුරුදු 18ට අඩු 12 ඉඳන් පුංචි දැරිවියන්ට විවාහ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒත් ඒ නිසා අපි ලොකු සටනක් කරුවා. මෙතන පක්ෂ ભેදයකින් තොරව മന്ത്രിවරියා මේ එකම නීතියක් විවාහ වීමේ වයස අවුරුදු 18 දක්වා ගෙන්නත් ඒ වගේම සමහර තියෙනවා පුද්ගලික නීති යටතේ යම්කිසි ආගමට අදාළ නීතිවල කාන්තාවන්ට අසාධාරණ වෙන. ඒ ගැන අපි කතා කරුවා. ඒතර මෙතන කාන්තා ඇමති තුමියක්ද ඇමතිවරයෙක්ද කියන එක නෙමෙයි මේ කාන්තා ප්‍රශ්න වලට මුල් තැන දීම සහ මේ විසඳීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි හුඟක් විට අර සයිබර් ලෝස් වල ගැටලුවක් තියෙනවා. ඒතර ඒ පිළිබඳවත් මොකද හුඟක් ඉන්ටර්නෙට් එක මේ හරහා නොයිකුත් අපයෝජනයන්ට ලක් වෙන කාන්තාව දරුවෝ ඉන්නවා. ඒ ගැනත් අපි මම හිතන්නේ සියලුම ඒ කාන්තා මන්ත්‍රීවරයා මේ ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මාධ්‍ය හරහා කාන්තාවට සිදුවන ළමයින්ට සිදුවන හිංසනය මේ දේශපාලන බෙදකින් තොරව අපි හැමෝම ඒ ගැන කතා කරලා අපි ඉල්ලීම් කරලා තියෙන නිසා ඉදිරියේදීත් ඒ ගැන අපි අවධානය යොමු වෙනවා කියන එක අපි එතුමියට කියන්න ඕනේ. ඊළඟට මම හිතන්නේ අපිට චෝදනා කිපයක් ආව මේ කරුණා අම්මාන්ගේ සිද්ධිය අපි කරුණා අම්මාන් විශේෂයෙන්ම දැන් මේ එහිදී තවත් චෝදනා නැවත වතාවක් මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හොට ලබා දීමට සෝදානම් වනවාද යනුවෙන් චෝදනාවක්. මේ එතුමා වෙන පක්ෂයකින් ඉල්ලනවා. ඉතින් ඒක එතුමාගේ නිදහස. එහෙම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිම කලින් දුන්න නෑ. එතුමා කලින් දෙකක් නෑ. ඒක තමයි මෙහෙම එන්න කිව්වා මම තරඟ කරන්න ආවා කියලා කියනවා. නෑ එතුමා කියන කතන්දරෙන් එතුමා ත්‍රස්තවාදී සංවිධානයක ඉඳලා ඒ ක්‍රියාකාරකම් වල ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආපු එක ඒක හොඳ පැත්තක්. හැබැයි දැන් එතුමා කියනවා නම් මේ රටේ රණවිරුව මොකද මමත් මගේ ස්වාමි පුරුෂ නැති වෙලා අවුරුදු 12යි මමත් මේ රටේ ත්‍රස්තවාදය නිසා වැන්දඹු වෙච්ච කාන්තාව ඒ කියනවා නම් 2000ක් 3000ක් මැරුවා කියලා අනිවාර්යයෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අය ඒ ගැන විමර්ශනය කරලා ඒ නීත්‍යානුකූල කටයුතු කරන එක කිසි තර්කයක් නැහැ. හැබැයි එතුමාත් කියන 89 94 කාලේ මේ ත්‍රස්තවාදී කණ්ඩායම් පෝෂණය කරුවේ කවුද මේ රටේ හිටපු ජනාධිපතිතුමා රණසිංහ ප්‍රේමදාස මෙතුමා අවියායුධ දීලා බංකර් හදන්න අවශ්‍ය කරන සිමෙන්ති වැලි ටික දීලා ඒ ත්‍රස්තවාදීන් පෝෂණය වුණ ආයි කාලේ. ඒතකොට ඒකත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම තමයි අපිට මතක නැගෙනහිර පළාතේ පොලිසියේ නිලධාරීන් 700ක් විතර ඝාතනයට ලක් වුණා. ඒ උන්ට අවියායුධ බාර දීලා යටත් වෙන්න කියලා කිව්වා. 714ක් ජීවිතක්ෂයට පත් වුණා. ඒකත් චෝදනාවක් ඔබතුමලගේ පාර්ශවයට යොමුවන්නේ. මේ වෙලාවේ 91 වගේ වසරකදී ඒකත් අපි මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕන. ඒවත් අපි කතා කරන්න. 2005 බෙදුවයි කියන සල්ලි දුන්නේ LTT එකට නැත්තම් කොටින්. ඔබතුමාලා කරන චෝදනාවක් නේ. ඒතකොට ඒක කියනවා ඔප්පු කරගන්න පුළුවන් නම් කතා කරනවානේ. ඒක ප්‍රසිද්ධියේ කතා කරන්නේ බෙදන්න ගියපුවා එහෙම කියනවානේ. ඒවා පිළිගන්න බෑ. ඒවා එක එකනාට එක එක මතවාද කියන්නේ. ජනාධිපතිතුමා අවියායුධ දුන්නා කියන එක. ඒක ඇත්ත වශයෙන්ම ප්‍රසිද්ධ රහසක් වගේම ඒක උපක්‍රමශීලී කරුණාමානව කඩලා මේ පැත්තට අරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක අධිරයක් වෙන්න පුළුවන් එකනේ උනේ. ඕන් ශක්තිමත් වෙච්ච එක වෙන්නේ. ඒ අවස්ථාවේදී නිදුම් පිළිගන්නේ ඒකේදුව මේක එසේ වෙතත් බෙදුම් වාදය දුර්වල කරන්න දෙකර කරන්න. එහෙම උන් නෑනේ දෙකට උන් නෑනේ. ඒ අවස්ථාවේදී ඕන් ශක්තිමත් වුණා. ඕන් අවියායුධ එකතු කරගත්තා. පොලිසිය 700ක් මැරුවා. අරන්තලාවේ භික්ෂූන් ඝාතනය කළා. ඒ නිසා මේවට සම්බන්ධ කවුරු හරි ඉන්නවනේ නිත්‍යානුකූලව කටයුතු කරන එක කිසිම අපේ කිසිම ඒකට බාධාවක් නැහැ. ඒ වගේම තමයි පක්ෂග්‍රාහීව මේ 5000 බෙදුවා කියන එකට මට දැන් මගේ ගමේ චමින්ද හෙට්ටිආරච්චි තමයි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පළාත් පාලන මේ මැතිවරණයේදී එතුමාට 5000 ගෙවලා තියෙන දෙවෙනි එක ගන්න ආවේ නැතුනම එතුමාට ගෙදරට පණිවිඩය යවලා තියෙන එතුමාගේ සහෝදරයාට දීලා තියෙන. ඒ නිසා මේ පක්ෂග්‍රාහී වුණා කියන එක මම කොහෙත්ම පිළිගන්නේ නැහැ. මොකද මේ වෙනකොට ෆවුල් මම හිතන්නේ ලක්ෂ 80කට වගේ 70 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට මේ ආධාර දීලා තියෙනවා. විශේෂයෙන්ම දීලා තියෙනවා ආබාධිතයට වකුගඩුව ආබාධ තියෙන අයට ඒ වගේම ගොවි විශ්‍රාම වැටුප් ගන්න අයට වැඩිහිටියන්ට දීවර ක්ෂේත්‍රයේ ඉන්න අයට ඒ වගේම රියදුරු කොන්දොස්තර 41400 ගාන ආයුර්වේද වෛද්‍යවරුන්ට ඒ වගේම තමයි කුඩා පරිමාණයේ තේවතු හිමියන්ට ඒ වගේම තමයි පිටරට විදේශගතව හිටියත් ඔවුන්ට මොකද රටට සල්ලි එවන්න විදියක් නැහැ. ඒ වගේ පවුල් විශාල ප්‍රමාණයකට අනුපවුල් වලට ඒ වගේම දරුවෝ හුඟක් හිටව පවුල් වල නිසා විශාල රජයේ පුළුවන් විදියට විශාල සහනයක් මේ රටේ ජනතාවට දුන්නා. ඒ වගේම චෝදනාවක් කෙල්ලවන්නේ දැන් ඔබතුමේ සඳහන් කරා මේ කෘෂිකාර්මය ශක්තිමත් කිරීම සඳහා පියවර ගන්නවා කියන කාරණේත් එක්කම ශාන්ත්‍රි මන්ත්‍රීතුමිය මතු කරා මේ පොහොර ලබා නොදීම පිළිබඳ කාරණේ මේ පරස්පර දෙකක්. පොහොර ලබා දුන්න පොහොර දැන් මෙතුමියන්ලා කාලේ සල්ලි දුන්නා. ඒතර සල්ලි දීලා මිනිස්සු සමහර ගොවිතැන් නොකරව මිනිස්සු සල්ලි ටික අරගෙන ගියා. නිකන් හිටිය සමහර අය සල්ලි අරගෙන පොහොර දැම්මේ නැහැ. හැබැයි මෙතන අපේ ආණ්ඩුව පොහොරම දෙනවා. පොහොර කියන දේ අවශ්‍ය වෙලාවට ඒක යොදවා ගන්න සමහර විට ප්‍රවාහනේ යම් අඩුපාඩු වෙන්නේ නැති. මොකද ලොක්ඩවුන් කරලා තිබුණා. සති 4ක් විතර යනකම් පර්මිට් ගන්න විදිය ගැන ගැටලු තිබුණා. එතනින්ද ප්‍රමාදයක් තියෙන්නේ නැති. හැබැයි ලැබුණ කියන එක මම පිළිගන්නේ නැහැ. ප්‍රමාදයක් වෙන්නේ නැති බලන්න කොවිඩ් වසංගතේ ලංකාව විතර බලපාපේ කන්නේ මේ ඔබතුමගේ ඉන්න ප්‍රදේශය තුල මේ තරම් දරුණු ලෙස ඒක බලපානවත් දන්නේ නැහැ. හැබැයි මාතලේ මහනුවර මේ දිස්ත්‍රික්ක වල අපිට බලපානවා. අනිත් එක තමයි කෘෂි කර්මාන්තය කියන එක කොවිඩ් එකත් එක්ක පටලව ගන්න හොඳ නැහැ. කෘෂි කර්මාන්තයේ මෙහෙම වසංගතේ පස්සේනේ කෘෂි කර්ම නෑ 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 කෘෂි කර්මාන්තය කියන එක රසක් මේ සැරේ අස්සක් කෘෂි කර්මාන්තය කියන එක සෞභාග්‍ය ගෙවත් හැදුවා. අපේ රටේ දිගටම නැනේ මන්ත්‍රීතුමී මං කිව්වේ කොවිඩ් ආසාදනය නිසා මාර්තු 20 ඉඳලා ලොක්ඩවුන් වුණානේ. එතකොට එක දිගටම සති 4ක් 6ක් 8ක් कर्फ्यू ते बनाय तो कर्फ्यू साथी देख तुना क्या कांग और पास कोहेवा त्यान इश्यू करें तदटम कर्फ्यू तिब्बा ईट पास तमें क्रमानुकूलव अत्यवश्य सेवावट अवसर पात्र दूर्ण इतर इनस बेदी में प्रमाद वेन्न मे कोविड की मे लंका इतर कापू रोगितत्वने मुलु लोकेम अकर्माण्य उन मुलु लोकेम आर्थिके कडावेन मुलु लोकेम रक्षण ऐति अनिवार्य සහන මිලට තියා පොහොර වැඩි මිලට ගන්නවත් අද නැහැ මේක තේරුම් ගන්න දඹුල්ලට පොහොර ආවේ නැත්තම් ඒක පිළිගන්නේ නැහැ මේ දැන් අස්වන නෙලන කාලේ දැන් ගහන්නේ නැහැ පොරවල හිඟයක් නේ කිසිම එළවලු ඔබතුමියලාගේ පැත්තේ අස්වන නෙලලම ඇති एक පැති පැති වලට ඒව වෙනස් වෙනවා අපිට එළවලු ගොවිතැන එළවලු ගොවියටයි මේක අවශ්‍ය වෙන්නේ නෑ වී ගොවිතැනටත් එමය එළවලු ගොවියට මහා පරිමාණයේ මේ මේ ඒ ප්‍රමාණයන් 90 තමයි පෝරා අවශ්‍ය වෙන නිසා ඒක මම පිළිගන්නේ නෑ ඒ කෙසේ වෙතත් දැන් මේ රටේ ආර්ථිකය ඔබතුමීට තවත් විනාඩි 3ක කාලයක් තිබෙනවා 2015 අපි මේ රට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර දෙනකොට ආර්ථික වර්ධන වේගය 105යි දැන් 2008 වෙනකොට 2018 වෙනකොට 103කට බැස්සා. දැන් මහා බැංකුව කොල්ල කෑම තුල රටට හානියක් උනේ නැහැ කියවට රටේ විශාල මුදල් සම්භාරයක් රටේ මුදල් හොරපාරේ ගියා. ඒ වගේම තමයි රටේ ණය පොලි අනුපාතිකය වැඩි වුණා. එතකොට මේ මහා බැංකුවේ සිදුවෙච්ච මේ දේවල් නිසා ආයෝජකයන් ලංකාවට එන එක නතර වුණා. මොකද ආයෝජකයන්ට ලංකාව ගැන විශ්වාසයක් නැති වුණා. හරි විමර්ශනයක් කෙරුණේ නැති නිසා. ඒ වගේම තමයි සමහර කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා තිබිච්ච ආයෝජකයෝ ඒවා ටික අයින් කරගන්න ගත්තා. ඒ නිසා රුපියල දුර්වල වුණා. ඒ නිසා අපේ ආර්ථිකයට විශාල වශයෙන් හානියක් සිද්ධ වුණා. එතකොට ඒ පිළිබඳව පැහැදිලිව විමර්ශනයක් වුණේ නැහැ. ඒ පිළිබඳව චෝදනාලා අය ගැන විමර්ශනයක් කෙරුවේ නැහැ. ඒවුන්ට විරුද්ධව හරියට නිත්‍යානුකූලව කටයුතු කෙරුවේ නැහැ. ඒ වගේම තමයි අපේ රටේ මේ පාස්කු ප්‍රහාරය දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කාරණා අවස්ථා ගණනාවකදී බුද්ධ්‍යංශය පැමිණිලි කරලා තියෙන කොටත් මේ ආණ්ඩුවට බැරි වුණා ඒක වළක්වා ගන්න බලන්න කී දෙනෙක් මැරුණද කියලා 350කට එහා මැරුණා මගේ ආසනේ මේ කටුව පිටියේ පල්ලියේ 115ක් විතර මරණයටපත් වුණා දැන් අද ඉන්න ආබාධිත තත්ත්වයටපත් වෙච්ච දරුවෝ විපක්ෂය චෝදනා කරන්නේ අද දෙමව්පියෝ සේනාධිනායකයත්වක් කියන්න ඕනේ ඒක තමයි සේනාධිනායකයා උතන මේ ආරක්ෂක ඇමති සේනාධිනායක ඒ සේනාධිනායක අගමැතිතුමා රාජ්‍ය ආරක්ෂක ඇමති සියලු දෙනාට වැටුප් ගෙවලා ඒව ටික පෝෂණය කරේ කවුද ඒ සහරාන්ට වැටුප් ගන්නේ මේ අන්තවාදී ත්‍රස්තවාදී පෝෂණය කරන්න නෙමෙයි ඒ තොරතුරු දෙන අයව ත්‍රස්තවාදී සමයේ තොරතුරු දෙන්න විවිධාංශවල පාර්ශවකරුවන්ව පාවිච්චි කරුවා ඒ නමුත් මෙතනදී උනේ අන්තවාදීන් ගැන තොරතුරු තියේදී දැන් පුහුණු මධ්‍යස්ථානය වනාතවිල්ලුවේ තියෙනවා කියද ඒවා යට ගැහැව්වා එතකොට මාවනැල්ලේදී බුදු පිළිම කඩලා ඒ ගැන තොරතුරු දුන්නා කියලා දැන් අද ගරු කබීර් හෂීම් ඇමතුමාගේ ඒ තොරතුරු දීපු ලේකම්තුමා අදටත් ආබාධිත තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඒ වගේම කාතන්කුඩියේ ඒ උන් ටෙස්ට් කෙරුවා. බයිසිකල් බෝම්බයක් අටවල විනාශ කරලා ඒව ටික යට ගැහැව්වා. ඒ නිසා මේ හරහා රටට සිදුවෙච්ච ආර්ථික කඩාවැටීම මම හිතන්නේ ඉතාමත්ම ඉහළයි. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාද අපිට ආගම අදහීමේ නිදහස සම්පූර්ණයෙන් නැති වුණා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. ගරු මන්ත්‍රීතුමිය ඒ වගේම දකුණේ මේ දැන් අපේ රටේ ආර්ථිකය කඩාවැටිච්ච එක ගැන කියනවා. සංචාරක කර්මාන්තයේ කඩාවැටුනේ පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා දකුණේ අර මේ විදේශ කාන්තාවෝ එහෙම ඝාතනය කරනකොට ඒවනේ නඩු කටයුතු කෙරුවනේ ඒක එක අවස්ථාවක් විතරයි. එතකොට ලෝකේ අපි දිහා බැලුවේ ඒක එක අවස්ථාවක් විතරයි. අසංවර මිනිමම් පාස්කු ප්‍රහාරයත් එක්ක ඒකට විරුද්ධව අධිකරණ මගේ නඩු කටයුතු කරලා චූදිතයන්ට මේ දඬුවම් කරලා තියෙනවා. නමුත් මෙතනදී වුණේ සමස්ත සංචාරක ක්ෂේත්‍රයේම කඩාවැටුණා. ඒ කඩාවැටිලා යම් තැනක ඊළඟට තමයි දැන් මැතිවරණ දැන් පළාත් මාන මැතිවරණේ නියමිත වෙලාවට තිබෙන දැන් පළාත් සභා 9ක් අහෝසි වෙලා දැන් අවුරුදු ගණනාවක් ජනතාවගේ පරමාධිපත්‍ය දෙන්න බැරි වෙච්ච ආණ්ඩුවක්. දැන් ඔබ තමුන්නාන්සලා මොනවා කිව්වා? ඒ වගේම තමයි අපේ මේ අද අපේ රටේ නායකයා කියන්නේ නිවැරදි වෙලාවට නිවැරදි තීන්දුව අරගෙන අද කොවිඩ් ආසාදෙනින් අපි ආරක්ෂා කරගත්ත සති 6ක් වගේ කෙටි කාලයක් ඇතුළත රෝහල් පිරුන්නේ අපේ තිබුණේ ත්‍රිවිධ හමුදාව බුද්ධ්‍යංශය පාවිච්චි කරලා ඒ රෝගී අය එක්ක සම්බන්ධතාව පවත්වපය නිරෝධායනයට ලක් කරලා අද විශාල වශයෙන් අද නාවික හමුදාව ඇතුලේ තියන්න ඕනේ ඒ යම්කිසි අඩුපාඩුවක් වෙන්නේ මොකද ඒත් ගියේ නිකම් නාවික හමුදාවට ගියේ නැහැ මොකද නැති එකක් නේ අපිට ගෙනත් දාගත්තේ ඒව නිවැරදිව මේ කොවිඩ් රෝගීන් හොයාගෙන යනකොට ඒව ආශ්‍රය කරපු අය හොයාගෙන යනකොට ඔවුන් පැනලා දිව්වා පැනලා දිව්වම ඔවුන්ට ආරක්ෂිත බෙවලම් තිබුණේ නැහැ නේ අත්ත වශයෙන්ම අවශ්‍ය කරන දේවල් තිබුණේ නැහැ නේ ඒක තමයි පොලිසියටත් හැදෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගටම කිව්වේ පරීක්ෂණ පවත්වන්න ඒ නිසා තමයි මගේ ආසනේ ගම්මාන තුනක් මේක ඉංගලන්තේ කියනවා ඉංගලන්තේ සෞඛ්‍ය අංශය කියනවා අපි එක්කෙනා යාවේ ගමට ගම්මාන තුනක් වහන්න සිද්ධ වුණා නේද ඇමරිකාවේ මේ නර්ස්ලා මාස්ක් ඉල්ලපුවාම ඔවුන් අනිවාර්යෙන් නිවාඩු යවුවා මාස්ක් කිලුවා කියලා ඒ රටේ හැබැයි අපේ රටේ කිසිම අඩුපාඩුවක් උනේ නැහැ මොකද රජය ඒව දුන්නා ඒ වගේම තමයි දානපතින් මේ වෙලාවේ රජයත් එක්ක එකතු වෙලා ඒ අවශ්‍ය කරන සහන ටික දුන්නා අපි අවසන් කරගමු මාත්‍යතුමී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ත්‍රිවිධ හමුදාව බුද්ධ්‍යාංශය පොලිසිය විශාල රාජකාරියක් කෙරුවා මේ කොවිඩ් මරණය ඒ නිවැරදි නායකත්වයක් තිබිච්ච නිසා අපි ඒකට සහයෝගය දුන්න නිසා අපි අනිවාර්යයෙන්ම සහයෝගය දුන්නා අපි විපක්ෂයක් හැටියට කියලා අපි රජයට මේ නිකම්ම යන්නේ නැහැ අපි පූර්ණ දායකත්වය දුන්නා සහයෝගය දුන්නා එනිසා අපිට මේක මර්ධනය කරගන්න පුළුවන් වුණා බොහොමත්ම ස්තුතියි සුදර්ශන ප්‍රනාන්දුපුල්ල මහත්මයාට අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න විරාමයට අනතුරුව ක්‍රියාත්මක වන්නේ අවසන් වටය ग्रामीण अनतुर वनवत बलय सजीवी देशपालन संवाद समगिन आरंभवान्य अवसान वटे प्रविष्ट लबागण्य शांतनी कोन्घगे मंत्रितुमियगे नबतुमियट विनाड तुनग काले आक्तिबनवन्य गुण चोदनावलट पिलुतुर लबा देन ओ चोदनावलट पिलुतुर लबा देनवा वगेम मम කියන්න කැමති 2019 नवंबर डिसेंबर මාසවල මේ රජය විදේශගත ශ්‍රමිකයන්ට කිව්වේ රට විරුවා කියලා මේ රට විරුවන්ට පුදුම ආදරයක් දැක්ුවේ හැබැයි මේ පෞගිය කාලේ පරිච්ඡේදයේදී අපි දැක්කා කොහොමද රට වීටුවා රට බෝම්බයක් වුණේ කියලා. ඒ නිසා මම මේ අවස්ථාවේ කියනවා මහින්ද හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරු අමාත්‍යවරයා හැටියට ඉන්නකොට තමයි විදේශගත ශ්‍රමිකයන්ගේ ඒ පනතට අස්සම් කෙරුවේ. විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්ගේ රැකියා ආරක්ෂා කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීම මේ මේකට අසං කෙරුවේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මම කියන්නේ මේ අවුරුදු 2ට 3ට අසං කරලා ගිය සේවක මහත්මීන් විශේෂයෙන්ම විවිධ මැද පෙරදිග හෝ වේවා වෙනත් රටවල් වල හෝ වේවා මේ අය ඒ givisum ගත වෙලා ගියාම ඒ අය වෙනුවෙන් තිබුණා අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම්කිසි බලයක් තිබුණා අපිට මේ අයව සුරක්ෂිත කරන්න. ඒ නිසා රැකියා කරන තැන්වල දැන් අපේ රටෙත් වැටුපෙන් භාගයක් ගෙවන්න ඒ විදිහේ තිබුණා. ඒ වගේම ඒ අය වෙනුවෙන් ඒ අයගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්න තිබුණා. ඉතින් මේ ලංකාවට විශාල විදේශ විනිමයක් එවන මේ විදේශ ශ්‍රමිකයන් පිළිබඳව මේ රජයේ ගත්ත ක්‍රියාමාර්ගයේ පිළිබඳව මම සෑහීමටපත් වෙන්නෙත් නැහැ සතුටු වෙන්නෙත් නැහැ. ඒ අය මේ රජය ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙලාවේ කතරේ ගහගත්තා. ඊට පස්සේ ඒ අය අමතක කරා. මම ඒ වගේම කියන්න කැමතියි අපේ රටේ ඉන්නවා මේ වෙනකොට උප කාන්තාවක් නිසා විශේෂයෙන්ම මම මේ ගැන කතා කරනවා උපතැපැල් ස්ථානාධිපතින් ඉන්නවා 3456ක් ඉන්නවා අපේ රටේ උපතැපැල් ස්ථානාධිපතින් මේ අය විශේෂයෙන්ම මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අන්තර්ග්‍රහ මේ අය මේ ඒකාබද්ධ රාජ්‍ය සේවයට මේ අය මේ අන්තර්ග්‍රහණය කරලා නැහැ. ඒ නිසා මේ අයට මේ කාන්තාවන්ට විශේෂයෙන්ම මේ ස්ථානාධිපතින්ට රාජ්‍යයෙන් හිමි වෙන ඒ වරප්‍රසාද හිමි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ වෙනකොටත් මේ තැපැල් ස්ථාන මේ අය කුලියට අරගෙන කටයුතු කරන්නේ රුපියල් 750ක් වැනි පුංචි මුදලක් ගෙවන්නේ මේ වෙනකොටත් අපි ගත්තොත් 52ක් මෙවැනි ස්ථාන වහලා තියෙනවා උදාහරණයක් ගත්තොත් බහිරව කන්ද අපේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ තැපැල් ස්ථානයේ වහලා තියෙන. ඉතින් විශේෂයෙන්ම මම කියනවා මම മന്ത്രിවරියක් පාර්ලිමේන්තුවට යන්න ඉන්න മന്ത്രിවරියක් හැටියට මට පාර්ලිමේන්තුවට යන්න ඒ වර ලැබුණම මම විශේෂයෙන්ම කියනවා අපි දැන් ගම්වල මේ වෙනකොට ග්‍රාම නිලධාරී කාර්යාලය පිටවලා තියෙනවා සමෘද්ධි සංවර්ධන නිලධාරී කාර්යාලය. ඔබතුමගේ කාලය අවසන්. මේ කාලය තුලදී විශේෂයෙන්ම මේ වැඩිහිටි දීමනා ගෙවන්නේ විශ්‍රාම වැටුප් ගෙවන්නේ ගොවි වැටුප් ගෙවන්නේ මේ සේරම ගෙවන්නේ මේ තැපැල් ස්ථානාධිපතියන් විසින්. ඒ නිසා මේ පිළිබඳව යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා මහනුවර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ තුල ජීවත් වෙන ජනතාවගේ අද මේ වෙනකොට මම දන්නේ ගරු ඇමතුමිය මෙතන ඉන්නවා හිටපු ඇමතුමිය මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් තුමන්ලගේ යටතේ තිබිච්ච ඉඩම් බලතල කැබිනට් පත්‍රිකාවකින් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා වෙත පවරා ගන්න ඉල්ලලා තියෙනවා කියනවා. එහෙම වුණොත් අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ ඉඩම් පිළිබඳව. ඒ නිසා විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියනවා අපේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව ඉතාම බුද්ධිමත්ව මේ ඉදිරි කාලය තුලදී තමන් ගන්නා වූ තීන්දුව తీරන පිළිබඳව කල්පනා කරලා කටයුතු කරන්න විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායිකාවක් හැටියට වගකීම් බාරගෙන ඉන්න කෙනෙක් හැටියට මට වගකීමක් තියෙනවා මේ පිළිබඳව දැනුවත් කිරීම සහ ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය කරලා ඔබ සමුන්නාන්සලව නියෝජනය කරන්න. ඒ නිසා ඔබ සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙන මහණියන් වෙන අතර හිරු බලයට විශාල බලයක් අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමීට. අපි යමු වන්නේ ගීතා කුමාරසිංහ මහත්මිය වෙත ඔබතුමීගේ අවසන් අවස්ථාව. මම විශේෂයෙන්ම කතා කරන්නට කැමතියි පිටරටවල ගිහිලා සේවය කරන මේ රටට විශාල විදේශීය විනිමයක් ලබා දුන් අදත් අපි කියන රට විරුවන් කාන්තාවන් මේ මහත්තුරු ඒ සියලු දෙනාම සමහරුන් අද රටට අපේ මාතෘ භූමියට නැවත එන්න ඕනේ කියලා කියනවා. ඒ වගේ අය 54000ක් වගේ අය ඉල්ලීම් කරලා තියෙනවා. එන මං හිතේ මම විශ්වාස කරනවා ඔබ සියලු දෙනාම හැකි ඉක්මනින් මේ රටට නැවත ගෙන්න ගැනීමේ අවස්ථාව උදා වේවි. ටික දවසක් හරි ප්‍රමාද වෙන්න හේතු තිබුණා. මොකද එකපාරකට මේ 54000ක් රටකින් ගෙන්න ගන්න අමාරුයි. ඒක ඔබ සියලු දෙනා දන්නවා. නමුත් මේ වෙනකොට 10000ක් වගේ ප්‍රමාණයක් ගෙන්නගෙන තියෙනවා. ඔබ සියලු දෙනා අපේ රටට නැවත ලබා ගන්නට මම එන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. වසර 10කට වැඩි කාලයක් මම මගේ ජීවිතේ ස්වර්ණමය යුගයක් තිබිච්ච සිනමාවෙන් ඉවත් වුණා. ඉවත් වෙලා තමයි මම දේශපාලනයට පිවිසියේ. මට අවශ්‍ය වුණා මේ දේශපාලනයේදී ග්‍රාමීය මට්ටමට ගිහිල්ලා අර මහ පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය ජනතාවත් එක්ක එකට වැඩ කරලා ඉදිරියට දේශපාලනය කරනවායි කියන සැබෑ සෙනෙහසින් නැත්තම් මම මගේ ස්විට්සර්ලන්තේ පුරවැසි භාවයේ වගේ එකක් සම්පූර්ණයෙන් ඉවත් කරගත්ත කියන්නේ මගේ ජීවිතේ භාගයක්ම මම දුන්නා වගේ වුණා. මම මේ සියලු දේවල් කරේ අවංකවම මේ දේශපාලනය තුලින් අවංක ගමනක් යන්න. ඔබ තෝරා ගන්නවා නම් කෙනෙක් අනිවාර්යයෙන්ම තෝරගන්න දූෂණයෙන් තොර ජනතාවගේ මුදල් වලට හානි නොකරන විශේෂයෙන් කාන්තාවන්ගේ මම ශාන්තිනී කොංගහගේ මැතිණියටත් අපේ කවිරත්න මැතිණියටත් ෆර්නැන්ඩෝපුල්ල මැතිණියටත් සුබ පතනවා. ඔබ සියලු දෙනා පාර්ලිමේන්තුවට එන්න වරම් ලැබේවායි කියලා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ සිහිනුවණෙන් කල්පනා කරලා ඔබතුමීට තවත් විනාඩි 1 කාලයක් තිබෙනවා. ඔබ අපේ රටේ අපේ ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා සමග එකතු වෙලා මේ රටට ශක්තියක් දෙන්න සෞභාගයේ දැක්ම ඉදිරියට ගෙන යන්න අර කිව්වා වගේ අලුත් පාරවල් ටික සියල්ල හදන්න ඒ විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ සියලු වැඩ කරගන්නට නම් ඔබ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කරගත යුතුයි. සමහර දේවල් අපිට චෝදනා කරා. සමහර දේවල් මෙහෙම වුණේ නැත්තේයි කියලා පාර්ලිමේන්තුවක් නැතුව කිසි දෙයක් සම්මත කරගන්නට ඒ නීති සකස් කරගන්නට පුළුවන්කමක් වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා තමයි අපි අලුත් පාර්ලිමේන්තුවකට ඡන්දයක් තියලා තියෙන්නේ. මේ ඡන්දය මම හිතන්නේ ඉතිහාසගත වෙන ඡන්දයක් වේවි. මේ වෙන විට එක්සත් ජාතික පාක්ෂිකෙන් දහස් ගණනින් අපිත් එක්ක එකතු වෙනවා. ඒක හරි පුදුමයි කියලා හිතනවා අපිට. අපිට බලා පේනකොට ඔවුන්වත් අපි සාදරයෙන් ආදරෙන් අපි අවසන් කරව මාත්‍යතුමිය. ඒ නිසා ගාල්ල දිස්ත්‍රික් ජනතාවට ආදරෙන් කියන්නේ ඔබ නිවැරදි තීරණය ගන්න. ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන්නට මම හැම විටම සූදානම්. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට ඔබතුමියට අවසන් අවස්ථාව රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියන් ඔබතුමියගේ අවසන් අවස්ථාව කලින් වටේ දේවල් වලට උත්තර දෙක තුනක් දෙන්න තියෙනවා දෙවෙනි වටයක් කොරෝනා ගැන කියන්නේ ලෝක සෞඛ්‍ය සංගමය ඒ නිසා කාටවත් චෝදනා කරන එක වැරදි ඒකට ඒ කොරෝනා අරමුදල කෝ එකක් සුනාමි අරමුදල වගේ වෙනවද කියන එකත් අපි දැනගන්න වෙනවා තුනෙන් දෙක බලයක් ඉල්ලනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනි කියනවා ස්වාධීන කොමිෂන් සභාව අයින් කරගත්තොත් පොලිසිය ස්වාධීනත්වයේ අධිකරණයේ ස්වාධීනත්වයේ මාධ්‍යයේ ස්වාධීනත්වයේ තොරතුරු දැනගැනීමේ පනත ඕවා නැති වෙලා යනවා ඊළඟට 2005 2014 කාලෙත් මහ බැංකු මංකොල්ලයක් සිද්ධ වෙලා තියෙනවා අපි කියන්නේ කොයි අය මංකොල්ල කෑවත් ඒ අය හොයන්න ඉදිරිපත් වෙනවා නම් අපි අත් දෙකම උස්සනවා කියන එක මේ වෙලේ කියනවා ඒ වගේම ග්‍රීක බැඳුම් කරවල ඇති වෙච්ච අහිමි වෙච්ච මුදල් ඊළඟට පොදු රාජ්‍ය ක්‍රීඩා වලට ලංකාවට ගන්න කරපු වියදම් ඒව ගැනත් හොයා බලනවා නම් හොඳයි කියලා අපි මේ මතක් කරනවා ඊළඟට ලීසින් පහසුකම ත්‍රිවිල් නැත්නම් ත්‍රිරෝද රත හිමියන්ගේ කෙලවර වුණේ සුනිල් සිරිවර්ධන මහත්මයාගේ ඝාතනයෙන් කියන එකත් කියන්න ඕනේ 2011 World Cup සිද්ධියට මට අපිට ආරංචි තියනවා හෙට වෙනකොට මහේල ජයවර්ධන මහත්මයාව ගන්න යනවායි කියලා ආරංචි ඒව කට කතාද දන්නේ නැහැ ඊළඟටම අපි කියනවා මේක ජනතාව රවට්ටපු ආණ්ඩුවක් එළඹෙන මැතිවරණයේ බුද්ධිමත් තීරණයක් ගන්න කියනවා රජයේ සේවකයන් දැඩි පීඩාවට පත් කරා වැටුප් කප්පාදු කරා විශ්‍රාමික නිලධාරී සේවකයන්ට රජයේ සේවකයන්ට අපි දීපු දීමනා කිසි දෙයක් ලබා දුන්නේ නැහැ ගොවියාට පොහොර ටික නැහැ පොහොර ටික ගන්නත් අද ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉල්ලන තත්වයකට ඇවිත් තියෙනවා ලයිට් බිල ගෙවා ගන්න බැහැ ලයිට් බිල ඩබල් වෙලා තියෙනවා රුපියල් 5000 ඒකෙන් අය කර ගන්නවාද කියලා මිනිස්සු අහනවා ගම්මිරිස් ගැන කතා කරා අද ගම්මිරිස් මාතලේ දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් එදා රුපියල් 200ට තියෙනකොට කිව්වා අපි 500ට ගන්නවයි කියලා තමයි ආණ්ඩුව ගන්න කෑ ගැහුවේ අද ගම්මිරිස් 120ටවත් දී ගන්න බැරුව තියෙනවා ඊළඟට අධිසේවක ගණයේ විදුහල්පතිවරු 1994 දේශපාලන පත්වීම් හැටියට දුන්නේ අද ඒ අය නන්නත්තර වෙලා තියෙනවා මේ වෙනකොට පත්වීම් මේ අදාළ නිලධාරීන් අමාත්‍යංශයෙන් ලියුමක් එවලා තියෙනවා ඒ අයව පත් කරන්න විදිහක් නැහැ උසස් වීම් දෙන්න විදිහක් නැහැ දැන් අවුරුදු 24ක් 25ක් විදුහල්පති සේවයේ ඉඳලා විශ්‍රාම යන්න වෙලා තියෙනවා ඒ අයට ගුරු සේවයේ ඉඳලා ඊළඟට අපි කියන්න ඕනේ අධිවේගී මාර්ගයේ හදනකොට දඹුල්ල ප්‍රදේශයේ විශේෂයෙන් කපුවත්ත ආදි වශයෙන් ගත්තාම සහ පැල්වැහැර කියන ප්‍රදේශවල මේ තියෙන ඒ සඳහා යොපු ලියුම් ඒ සියලු ඉඩම් වල අයිතිය යන්නේ පරිවේණි පංගුවට බණ්ඩාර පංගුවට පන්සලට ඒ නිසා ඒ අයට Tamanට ගෙයක් හදාගන්න ඉඩමක් ගන්න විදිහකුත් නැහැ ජීවත් වෙන්න තැනක් විදි නැතුව යනවා මොකද සංවර්ධන වටිනාකමත් පන්සලට දෙනවයි කියනවා හාමුදුරුවෝ කැමති නම් තමයි ජනතාවට සංවර්ධන වටිනාකමත් දෙන්නේ කියලා කියනවා නමුත් අපි වගකීමෙන් කියනවා අපි කැබිනට් පත්‍රිකාවක් හැදුවා ඒකේ ප්‍රදේශයේ ජනතාවත් දන්නවා ජනතාවට සහන ලැබෙන විදිහට කැබිනට් පත්‍රිකාවක් අපි හැදුවා අපි ඉල්ලා සිටිනවා අදාළ වගකීම් යුතු අංශ වලින් මෙන්න මේ එදා හදපු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් දඹුල්ලේ ජනතාවට පාරේ බුදියන්න තමයි වෙන්නේ කියන එක අපි මේ වෙලේ මතක් කරන්න ඕනි පහුගිය කාලේ 4.5 අවුරුදු ඇතුලේ මොනවද කරපු වැඩ කියලා හුවා ඒ ගැන අපි කතා කරන්න කාලේ නැතිවීම ගැන කනගාටු වෙනවා මොනවා වුණත් මම අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා රජයේ සේවකයන්ට දැවැන්ත වැටුප් වැඩි කිරීමක් කරා විශ්‍රාමිකයන්ට අපි වැවැන්ත වැඩි කිරීමක් කරා ඒ සියල්ල බේසික් එකට එකතු කරේ ඒක තුල විශ්‍රාම වැටුප වැඩි වෙනවා අර්ථ සාධක වැටුප වැඩි වෙනවා ඊළඟට මම කියනවා සියලුම කාන්තාවන් අපි 4 දෙනාත් කාන්තාවෝ මේ රටේ 52ක් ඉන්නේ කාන්තාවෝ එහෙනම් කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්නට අද ඉස්සෙල්ලා රහපු ප්‍රශ්නේ එක හේතුවක් තමයි පාර්ලිමේන්තුව ඇතුළේ ඒ අදාළ නියෝජනයේ නැතිකම. ඒ නිසා මම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා. තමන්ගේ මනාප තුනෙන් එකක් ප්‍රදේශයේ ඉල්ලන මොන පක්ෂයේ හෝ වේවා කාන්තාවක් ඉල්ලනවා නම් තමන් ඒ පක්ෂයට හන්දි දෙනවා නම් ඒ කාන්තාව වෙනුවෙන් එක මනාපයක් සලකුණු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මාත්‍රේ දිස්ත්‍රික්කයේ 184 දෙනෙක් තරබ බිමේ ඉන්නවා. 5 දෙනයි ඉන්නේ. ඒ 5 දෙනා නිවැරදිව තෝරලා එවන්න. ඊට පස්සේ කියන්න එපා දියවන්නාව ගිලියන් කොරෝනා හැදියන් එහෙම නැත්නම් බෝම්බයක් වැදියන් කියන්න එපා කතිර ගහන්නේ ජනතාව ඒ නිසා අපි ජනතාවට බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සවිඥානිකව සබුද්ධිමත්ව මෙන්න මේ තමන්ගේ මනාපය සලකුණු කරන්න කියලා ඉල්ලීම කරමින් පසුගිය වසර 4.5 මට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නට සහායකය දැක්වූ සියලුම දෙනාට මගේ ස්තුතිය මම පුද කරනවා මගේ උපරිම ශක්ති මට්ටමෙන් මම පාර්ලිමේන්තුවේ කාලය වැය කරා ඒ වෙනුවෙන් බොහොම ස්තුතියි ඔබතුමියට අවසන් අවස්ථාව සුදර්ශනී ප්‍රනාන්දුපුලේ මන්ත්‍රීතුමියට තමයි අවසන් අවස්ථාවනේ වෙන්නේ. මේ විශේෂයෙන්ම මේ අපේ මන්ත්‍රීතුමිය කිව්වා මේ කොරෝනා අරමුදලට කිසි දෙයක් වෙන්නේ නැහැ. කොරෝනා අරමුදල බොහොම ශක්තිමත්ව මේ ඒ අවශ්‍යතාව වෙනුවෙන් විශේෂයෙන්ම කොරෝනා මර්ධනය වෙනුවෙන් ඒ තුල අවශ්‍ය ඉලක්කගත කණ්ඩායම වෙනුවෙන් බොහොම විනිවිදභාවයෙන් පාවිච්චි කරනවා කියන එක අපි කියන්න ඕනේ. විශේෂයෙන්ම මේ වැටුප් ගැන අතිකාල දීමනා ගැන කතා කරද්දී මේ රටේ අයවැයක් සම්මත වෙන්න ඕනේ ඊළඟ අවුරුද්දේ ඒ වැටුප්ද සහනාධාරද ඒ සියලු දේ සඳහා මුදල් අනුමත කරවාගන්නේ පාර්ලිමේන්තුව. නමුත් ගිය ආණ්ඩුවට බැරි වුණා අයවැයක් සම්මත කර දෙන්න. ඒ සම්මත කර ඒ නිසා රජයේ යම් යම් සීමාව යටතේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද මාස 7ක් දීුවා පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 තියන්න තිබුණේ. නමුත් ඒක තියාගන්න බැරි වුණා මේ රටේ තිබිච්ච කොරෝනා වසංගතය නිසා. ඒ වගේම මෙතුමියන්ලා බොරු බයක් ඇති කරව මේ ස්වාධීන කොමිෂන් සභාව හොසි කරන්න යනවා. එහෙම එකක් කතිකාවතක් වෙලා නැහැ. නමුත් 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙනවා යම් යම් අඩුපාඩු. දැන් ගිය ජනාධිපතිතුමාට පොලිස්පතිතුමාව අයින් කරගන්න බැරි වුණා. මොකද 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන සංකූලතාවය අනුව හදිස්සියේ සම්මත කරගෙන අර එහෙම් මෙහෙන් කෑලි දාලා හරි රටට අවශ්‍ය ව්‍යවස්ථාවක් හදාගත්තේ නැහැ. ඒ නිසා රටට අවශ්‍ය රටට ගැළපෙන විදිය හරි බලතුලනයක් එක්ක මේ ව්‍යවස්ථාවේ යම් යම් දේවල් සංශෝධනය කරන්න සිද්ධ වෙයි. ඒ කෙසේ වෙතත් මේ රටේ ජනතාව අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය පිළි අරගෙන තියෙනවා. මේ ජනාධිපතිතුමා පැහැදිලි වෙනසක් මේ රට තුළ අලුත් සංස්කෘතිය නිර්මාණය කළා තිනේ. එතුමාගේ මැතිවරණ ව්‍යාපාරය එතුමාක පෝස්ටර් ගහන්නේ නැහැ කියලා. ඒ ආකාරයෙන්ම එතුමා කටයුතු කරා. කට් අවුට් ගහන්නේ නැහැ කිව්වා. එතුමා ඒ ආකාරයෙන් කටයුතු කරලා සමහර ගහපු අය ඒවා කට් අවුට් ඉවත් කරන්න ගත්තා. දැන් අද ගත්තම මගේ දිස්ත්‍රික්කයේ අපේ පෙරමුණේ බහුතරයක් අය පෝස්ටර් පාවිච්චි කරන්නේ නැහැ. අපි පෝස්ටර් නැතුව තමයි මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ. මොකද මේ ආදර්ශය අපිට දුන්නේ අපේ නායකයා. ඒ වගේම මේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරිණත දේශපාලනඥයෙක් වෙච්ච අපේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් එක්ක බොහොම ශක්තිමත් මේ මාස 7ක කාලය තුල නොයිකුත් බාධක මැද්දේ මේ රජය කොහොම හරි ඉදිරියට අරගෙන ගිය ජනතාවට අවශ්‍ය කරන සහන සලසලා දුන්නා. ඒ වගේම අද එතුමා ජනාධිපති කාර්යසාධක බලකායක් හදලා තියෙනවා. මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දරිද්‍රතාවය තුරන් කළ කොහොමද අපේ ආර්ථිකය නැවත නගා හිටවන්නේ කියන නිසා මේ ඉලක්ක සහගතව හොඳ ගමනක් යනවා මේ රටේ ජනතාවට පැහැදිලි විශ්වාසය මේ ආණ්ඩුව ගැන තියෙනවා. ඒ වගේම මධ්‍යස්ථ විපක්ෂයට ඡන්දය දීපු අයටත් පැහැදිලි විශ්වාසයක් තියෙන නිසා අපි ආරාධනා කරනවා මේ නායකයාව ආරක්ෂා කරගන්න මේ නායකයා එක්ක වැඩ කරන්න පුළුවන් බහුතර බලය තියෙන පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. ඒ වගේම විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික් ජනතාවට මම ස්තුතිවන්ත වෙනවා. වාර දෙකක්ම අවුරුදු 12කට කලින් මගේ ස්වාමි පුරුෂයා නැති වෙලා වසර 12ක දේශපාලන ගමනක් ආපු මට දෙවතාවක් පාර්ලිමේන්තු යන්න ගම්පහ දිස්ත්‍රික්කේ ජනතාව ආශිර්වාද කරනවා. මේ තුන්වෙනි වතාවටත් මම ඉල්ලනවා මැතිවරණයට. එනිසා මේ පාර්ලිමේන්තුවට හොඳ මිනිස්සු අවංක මිනිස්සු මහජන සේවයේ අවංකව ඉෂ්ට කරයි කියන මිනිස්සු ඒ අතරින් 52ක් කාන්තාවෝ ඉන්නවා. ඡන්දදායකයන්ගේ 56ක් කාන්තාවෝ. ඒ නිසා මේ කාන්තා නියෝජනය ගැනත් මීට වැඩි අවධානය යොමු කරලා මනාප තුනෙන් එකක් කාන්තාවක් වෙනුවෙන් පාවිච්චි කරලා හොඳ අයව පාර්ලිමේන්තුව ගැන කටයුතු කරන්න කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ලෙන්ගත්ව ගම්පහ දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බොහොමත් මේ සූතිය ඔබතුමියට අද අපේ දිස්ත්‍රික් 4ක් නියෝජනය කරමින් කාන්තා අපේක්ෂකත්වයට ලබා දුන්නේ. පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වී තිබෙනවා. අපේ රටේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය ගැන වැඩි වශයෙන් කතා බහක් ඇති වී තිබෙනවා. ඒ නිසා රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන්නට අපි මේ විදිහට කාන්තාවන් සියලු දෙනෙකුට ආරාධනා කළා. එළඹෙන සතියේදී දේශපාලන වේදිකාව මේට වඩා උණුසුම් වෙයි. මහමැතිවරණය කිට්ටුවන නිසා වෙන්නේ උණුසුම ඔස්සේ රටේ පවතින දේශපාලනය ගැන වගේම එළඹෙන මහමැතිවරණය ගැන අපි ඊළඟ සතියේත් මේ විදිහට සාකච්ඡා කරමු. සුබ රාත්‍රියක්.